ติบุตตังสะนังกัจฉามิสัจจังติบุตตังสะนังกัจฉามิสัจจังติธัมมังสะนังกัจฉามิสัจจังติสังฆังสะนังกัจฉามิสัจจังติสังฆังสะนังกัจฉามิสารณะกัมมังสัมปุณังปาณาติปาตาวิรมณีสิกขาปัฏฐานสมาทิยามิอเดนนาดานาเวมณีสิกขาปัฏฐานสมาทิยามิคาเมสุมิจฉาจารเวมณีสิกขาปัฏฐานสมาทิยามิมุสาวาทาเวรมณีสิกขาปัฏฐานสมาทิยามิสราเมเรมัจจปมาดัตถานาเวรมณีสิกขาปัฏฐานสมาทิยามิติสระเนสัตติปัญจสีลังธัมมังสาธุคังปรักขิตังขัตวาอัปปมาทีนะสัมปาทิตะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ අපි සෑම දිනෙකම සුපුරුදු කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට දේශනාවට සවන් දෙන්න සූදානම් වෙන්නේ අපේ මීට පෙර හමු වුණ අපේ අවස්ථා දෙකේ තුලදී සාකච්ඡා කළා ප්‍රතිසෝතගාමී චින්තනයේ කියන්නේ කුමක්ද මේ පවතින සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව සමාජ මානසිකාරයේ සිතන ක්‍රමයේ පැවැත්ම තුලින් කෙසේද අපි අපේ සක්කාය දෘෂ්ටිය මමත්වය විද දාන විදිය තොරි ඊළඟට අපි සාකච්ඡා කළ බැලුවා මේ සීල විසුද්ධිය කියන්නේ කුමක්ද කියලා. ඊට අපි අද දවසේ සාකච්ඡා කරන්න දේශනා කරන්නේ බෞද්ධ භාවනාව කියන්නේ කුමක්ද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
පිළිබඳව. බෞද්ධ භාවනාව කියපු විට කෙනෙකුගේ සිතට එක විට නැගෙන්නේ භාවනා කියපු ගමන් ඒකාග්‍රතාවය නැත්නම් සමාධියක් නැත්නම් ධ්‍යාන ස්වභාවයක්. එතන බුදුදහම තුළ බුදුදහම උගන්වන භාවනාවේ හරය සමාධියවත් ධ්‍යානයක්වත් නෙමෙයි. එකෙන් කෙනෙක් ඇදෙන බෝධිනිට භාවනා කියපු ගමන් මතක් වෙන්නේ ඔය ටික. සමාධිය වැඩිම ධ්‍යාන වර්ධනයක් පිළිබඳව. පස්සේ මේක වරදක් නැහැ, ඒක හොඳයි. ඒත් බුද්ධ දේශනාවේ භාවනාව කියලා උගන්වන්නේ සතිපට්ඨානය වර්ධනය කිරීමමයි. එහෙම නැත්නම් සතිය පිහිටවීමමයි. ඒ තමයි බෞද්ධ භාවනාව කියන්නේ සිහිය වර්ධනය කිරීම. කෙනෙක් සතිය වර්ධනය කිරීම මතිනොත් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. දැන් සතිය කියන එක සතිපට්ඨානය ඉලක්කගත කරලා දෙන්නේ සමාපත්තියට සංවැදීම සඳහා. බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය පෙන්වන්නේ ධ්‍යානය සඳහා නොර සමාපත්තියට සමවැදීම සඳහා. දැන් ඒ කියන්නේ මාර්ගඵල සමාපatti ධ්‍යාන සමාධිය කියනවා. ධ්‍යාන සමාධිය නෙවෙයි සතිය ඉලක්ක. සතිය සතිපට්ඨානයේ මාර්ගය පෙන්වලා තියෙන්නේ මාර්ගඵල සමාපත්තියට. එනිසා අපි ගවේෂණය කරන්නේ ධ්‍යානය නොව සමාපත්තිය. ධ්‍යානයක් සහ සමාපත්තියක් අතර වෙනසක් තියෙනවා. ඒක හැබැයි කියන්නේ කිව්වොත් අපිට සතිය ගැන කතා කරන්න මේ විදිහට. මොකද ඒක දීර්ඝ විග්‍රහයක් කරලා පෙන්වන්න ඕන කාරණයක්. සරලව කිව්වොත් ධ්‍යානයකට කෙනෙකුට ඕනම වෙලාවක සමවදින්න බෑ. ධ්‍යානයකට ඒ ධ්‍යානය මිදුනට පස්සේ ආයෙ පරිසරය නිර්මාණය කරන්න ඕනේ. ඒ අරමුණ මෙනෙහි කරන්න සුදුසු පරිසරයකට ගිහිල්ලා ඒ අරමුණ මෙනෙහි කරලා ධ්‍යානයට සමවැදී යුතුයි. සමාපත්තිය එහෙම නැහැ. කෙනෙක් සෝදාපන්න මාර්ගඵල සමාපත්තිය සාක්ෂාත් කර විට ඒක සෝදාපත් සමාපත්තිය කියන්නේ මනසේ තියෙන එක්තරා ස්වභාවයක්. මනසේ තියෙන මට්ටමක්. තමගේ මානසික මතයෙන් සෝතාපන්න සමාපත්තිය කියුවා. රහත් සකෘදාගාම සමාපත්තිය, අනාගාම සමාපත්තිය, රහත් සමාපත්තිය. සමාපත්තියක තියෙන ස්වභාවය තමයි කෙනෙක් සමාපත්තියකට සමදුරහම ඔහුට ඕනම අවස්ථාවක මනසින් ඒ සමාපත්තිය ස්වභාවයත් එක්ක එකතු වෙන්න පුළුවන්. එදිනදා ජීවිතේ කටයුතු කරද්දී මේ සමාපත්තිය සමග එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන සමාපත්තිය අධ්‍යයන තිබුණා. ධ්‍යානය එහෙම බෑ. ධ්‍යානයේ තමයි ඕනෝන නැලාවක ඉන්නේ ඒ විලාසේ සමාවදින්න පුළුවන් කියාව නෑ කෙනෙකුට. ඒක වශී කරලා පුහුණු කරත් ඒ පරිසරය හදන්න අවශ්‍ය. ඒ නිසා බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම තුළ භාවනාව පවතින්නේ ධ්‍යානය සඳහානවා. හැබැයි මේ තරුණ සමාපත්තිය සඳහා ඒකම මේ වෙලාවේ විස්තර කරන්න යන්නේ. මොකද ඒක විස්තර කළොත් අපිට අද සාකච්ඡා කරන කොටස කතා කරන්න නොහැකි වෙන නිසා. ඒ ධ්‍යානයේ සමාපත්තිය අතර වෙනස්කම්. ඉතින් එතකොට කෙනෙක් මේ කියන බෞද්ධ භාවනාව හැටියට අපි පුහුණු කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය. එකෙන දේශනාවේ පැහැදිලිව කියන්නේ කෙනෙක්ට විසුද්ධියට පත් වෙන්න තියෙන ඒකාය මාර්ගය. එකම මාර්ගය තමයි සතිපට්ඨානය වැඩීම. දේශනාවේ බුදුරජාණන්ගේ අන්තිම බුද්ධ වචනයත් එකනේ අප්‍රමාදේව සම්පාදේක. පාළි අප්‍රමාදේව අප්‍රමාද වෙන්න. ඒ අප්‍රමාදේ කියන වචනේ තියෙන අර්ථය තමයි සතිය පිහිටවන්න කියන එක. අප්‍රමාදේ හැවැලීම සමාන වෙනවා සතිය පිහිටවීමට. අප්‍රමාදීව කුසල වර්ධනය කරන්න කියන්නේ අප්‍රමාදීව සතිය අප්‍රමාදයේ සමානයි සතියට.
සතිය වැඩිම. එහෙනම් එතකොට අපි දැන් ගවේෂණය කරන්නේ පුරුදු කරන්නේ මේ සතිය වර්ධනය කිරීම. ඒක දැන් අපිට ඇයි බුද්ධ දේශනාවේ මේ කියන සතිය වර්ධනය කරන්න කියලා උගන්වන්නේ? ඒක හේතුවක් තමයි ලෝකේ බොහෝ ආයි සත්‍ය අවබෝධ නොකළ සියල්ලෝම ජීවත් වෙන්නේ අසතිය තුළ. දැන් අපි හැම වෙලේම අපි දැන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දේවල්. දැන් පළවෙනි දේශනාවට සාධාරණ කියන මතක ඇති අපි කිව්වා හැම වෙලේම විමුක්ති මාර්ගය නිවාන මාර්ගය තියෙන්නේ ප්‍රතිවිරුද්ධ චින්තනයක කියලා. ඒකද දැන් ලෝකයේ බොහෝ කෙනෙක් අසතියෙන් ජීවත් වෙනවා. අසතියෙන් ජීවත් වෙන ලෝකයේ තුල අපි සතිමත් ජීවත් වෙන්න ගන්නවා. සතිය පිළිදවන්න ආරම්භ කරනවා. ඉතින් එතකොට කෙනෙකුට එක පාර්ශ්වයෙන් දෙකින් සතිය කියලා කියවනාම බොහෝ දෙනෙක් සතිය කියන්නේ මොකක්ද කියලා අහුවිට විවිධ උත්තර දෙනවා. සමහර අය සතිය කියලා අහුවාම කියන්නේ තේරුම් අරගෙන ඉන්නේ කුමක් හෝ භාවනා අරමුණක් අරගෙන අරමුණ මෙහෙ කිරීම තමයි, සිහිපත් කිරීම තමයි සතිය කියලා. ඒක වැරදි. ඒකට කියන්නේ අපි මානසිකාරය කරනවා කියලා. මානසිකාරයේ කිරීම මෙහෙ කිරීම කියන එක සතිය කියන්නේ අපි හරියට සාරිතානුසාරිතා කියලා ඒ වචන ත්‍රිපිටකයේ අහලා තියෙන හින්දා අපි හිතනවා දැන් අයින සතිය කියන්නේ යමක් සිහිපත් කරන එක. එහෙනම් ඔබ යමක් සිහිපත් අර භාවනා අරමුණක් හෝ කුමක් හෝ සිහිපත් කරන එක සතිය නෙමෙයි. සිහි කරනවා නම් නැවත නැවත ඒක මෙනෙහි කරනවා නම් අපි ඒකට කියනවා මානසිකාරය කරනවා කියලා. සමහර විට මානසිකාරය සතියට උපකාරයක් වෙන්න පුළුවන්. සිහිය පවත්වන්න උපකාරයක් මිසක් මානසිකාරයේ ප්‍රයත්නෙම මානසිකාරයේ මෙනෙහි කිරීම නෙවෙයි සතිය කියලා කියන්නේ. සතිය කියන්නේ වචනෙට සරලව අපි අදහස් ඉදිරිපත් කළොත් සතිය කියලා කියන්නේ අපි අවධානයේ පවත්වනවා. නැවත අපි කියනවා දැනුවත් භාවය. අපි අවධානයෙන් සිටිනවා, දැනුවත්ව සිටිනවා. ඒක එක දෙයක් වෙනුවෙන්ම කියලා කියන්නත් බෑ. සමහර සමස්තය පිළිබඳ වෙන්න පුළුවන්. ඒ සමස්තය පිළිබඳ අවධානය පවත්වනවා. දැන් මෙහෙම ඉඳන් ඔබ එක අර එක රජෙක් සිටියලු. ඒ රජුරු තමන්ගේ භාණ්ඩාගාරයේට මේ භාණ්ඩාගාරයේ ආරක්ෂා කරන්න මුරකාරයෙක්ව දැන් ගන්නලු රස්තාවට. රස්තාවට මේ මුරකරුවා අරගන්න වෙලාවේදී ඒ පරීක්ෂණයක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා රජු. ඒ සම්මුඛ පරීක්ෂණය තමයි දැන් තියලා තියෙනවා මේ මුරකරුවා එළියන අයතේ මේකට ඉදිරිපත් දෙලාගේ රස්සාවට කියනවා මේ මන් දෙනවා තෙල් පුරෝපු පාත්‍රය. දැන් මේ තෙල් පුරෝපු පාත්‍රය ඔබ මේ ගබඩාව ඇතුලෙන් ගබඩාව වටේට ගෙනියන්න ඕනේ. හැබැයි හොඳ අවධානයෙන් ගෙනියන්න ඕනේ. තෙල් බිඳුවක් හරි වැළුණොත් එහෙම ඔබ අතමත්. ඔබ ඒක තමයි ඔබ තෙල් බිඳුවක්වත් හරින් නැතුව එන්න ඕනේ කියලා ඉතින් එතකොට එහෙම කියලා දැන් ඔක්කොටම දෙනවා. ඉතින් දැන් ගොඩාක් අය ඇති මේ පට පුරවලානේ තෙල් තියෙන්නේ. පොඩ්ඩක් තෙල් එතෙමෙත් වෙච්ච ගමන් එළවෙච්ච ගමන් තෙල් බින්දු වැටෙනවා. දැන් තෙල් බින්දු වැටෙනවා වගේ දැන් එක්කෙනෙක් දෙන්නේ කිතර මේ ඔන්න කොහොම හරි තෙල් බින්දු වට ගන්න නැතුව මේ මහ විශාල ගබඩාවේ රජ භාණ්ඩාගාරය ඇතුලේ තෙල් ගිහිල්ලා එනවා. ආවට පස්සේ දැන් ඒ අයගේ රජුරු අහනවා දැන් ඔය අයගේ ඔය අයගේ දැන් ඔක්කොම තෙල් බින්දුවක් පාත්තරෙන් වටන්න නැතුව ඒක හොඳයි. හැබැයි දැන් කියන්න පුළුවන් ಅಂದ್ರೆ දැන් මොනවද ওই ගබඩාව ඇතුලේ තිබුණේ කියලා. ඒක
සර්වඥාගි රජුනේ අපේ වලන්නේ අපි රොවන්නේ නැතුව ඉඳිව පාත්‍රේ එකවන් විතරයි අපි දන්නේ මොනවද මෙතන තිබ්බේ අතන තිබ්බේ කියලා රජුෝ කියන ඔය සියල්ල අසමත් ඒ සියල්ල අසමතුනේ රජුෝ කියන්නේ මේ කවුරුවත් ඒ අවදානෙ තිබුණේ වඩ පිටාවේ එන්නේ පෞදීක සම්බන්ධකයක් මා කියන්නේ සතියත් එහෙමයි සතිය කියන්නේ එක අරමුණක් විතරක් නෙමෙයි එක අරමුණක් අරගෙන සිහිය පිට වීමත් භාවනා සතිය පුරාම උපකාර වන සතිය කියන්නේ ඒ වෙන සමස්තය පිළිබඳ සමාගේ අවධානය පවත්වා ගන්නවා. ඒතර රාජ්‍යෝක වගේ පාතලේ දෙලෙන්නේ නැහැ වගේ ඒ පවතින්නේ මොකද්ද කියලා දැනවත් වෙන්න ඕනේ. ඉතින් එතකොට දැන් කෙනෙක් මේ සතිය පුහුණු කරන්න ගියාට පස්සේ ආසතියක අපිව සරලව අවධානයේ ප්‍රත්‍යීම දැනවත් භාවය යුක්ත වීම කියන කාරණය. හැබැයි ඒ දැනුවත් භාවයෙන් අවධානයෙන් සිටිද්දී ඒ අවධානයෙන් ඉන්න භාවනා අරමුණක් හෝ කුමන හෝ දෙයක් පිළිබඳව ඒ භුක්ති විඳින්න යන්නත් බෑ. ඒ භුක්ති විඳින්නත් බෑ. ඒ ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එතකොට මොකද යමක් අරමුණක් ගැන අවධානයෙන් ඉඳී ඒක භුක්ති විඳින්න කියොත් ඒක ඇතුලේ අපි රාගයෙන් ඒකේ අවධානය දෙන එකතුලේ රාගේ තියාගෙන තේජය තියාගෙන අවධානය පවත්වන. ඒ අරමුණ ප්‍රතික්ෂේප කිරීමෙන් අවධානය පවත්වන අයින් කරන අදහසින් එතකොට දේශයේ කියන තේජය තියාගෙන අපි සතිය පවත්වනවා වෙනවා. එතකොට ඒක විමුක්තිය උපකාර වෙන්නේ ඒක සතිය කියන්නත් බෑ. සතිය කියන්නේ අවධානයෙන් ඉන්න දේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ භුක්ති විඳින්නේ නැතුව ඒ අවධානය පවත්වනවා. ඒක සරලව කිව්වොත් මම කියනවා මට ඔය භාවනා කරද්දී වෙච්ච දෙයක් මගේ භාවනා කරන මුල් කාලේ ලොකු කකුල වේදනාවක් ආවා. ඒ ආවට පස්සේ ඉන්න කැකුමත් එක්ක දැන් හරි අමාරු ටික වෙලාවක් ඇති වේදනාව තරද තේනවා. ඉතින් ඊට පස්සේ මට මේ ඔය පොදු ගෲප් කමරේ භාවනා පිරිසක් එකතුල සමුහ භාවනා වැඩසටහනක හිටියේ. ඉතින් මම තමයි ගුරුහාමුදුරුවෝ ළඟම භාවනාත් කළා. කරද්දීත් උන්වහන්සේ දැන් මම මේ වේදනාව ඉඳලා උන්වහන්සේ කියන වේදනාව ඉද මම කිව්වට පස්සේ වේදනාව මෙනෙහි කරන්න කිව්වා. හැබැයි ඉතින් මම මෙනෙහි කරන්න කිව්වට දැන් මම වේදනාව මෙනෙහි කරනවා වේදනාව කියලා මෙනෙහි කරනවා. හැබැයි මම දන්නවා මේක මම මෙනෙහි කරේ මේක නැති වෙනවා. වේදනාව වේදනාවට ඒක නිකන් අර ඒක දිහා තරහින් ඒක නිකන් අයින් කරන අදහසක්. නැති වෙන්න ඕන කියලා අදහසෙන් මෙනෙහි කරගන්නවා. ඉතින් එහෙම මෙනෙහි කරන්නේ ඒ එන්ඩෙන්ඩෙන්ඩ වේදනාව වැඩි. එන්ඩෙන්ඩෙන්ඩ වේදනාව වැඩි වෙන්න ගන්නවා. දැන් එන්ඩෙන්ඩ වේදනාව වැඩි වෙද්දී වැඩ දෙකක් තමයි දැන් මේක හරියන්නේ. හැබැයි දැන් නැගිටලා යන්න බැහැ. මොකද මේ හඳුරෝ ඒ කැමතිත් නැහැ. එහෙම නැගිටලා ඊට කවුරුත් යනවට. යනවට කැමති නැති නිසා දැන් විස ගන්නත් විදිහක් නැහැ. ඊට පස්සේ මම මොකද කළේ? දැන් මේක තේරෙනවා තිබිච්ච අය නැති වෙනවා මේක නැති වෙලා කියච්ච අය වෙන දෙයක් වෙච්චා කියලා අර මෙනෙහි කිරීමත් අත්තන්න උනේ වෙන දෙයක් වෙන්න දින බලාගෙන ඉතියා. වෙන දෙයක් වෙන්න දින අපි කියන අවධානයේ වේදනාව ගැන දැනුවත් බව තියාගෙන අර මෙනෙහි කිරීමක්වත් ඔක්කොම සෑලත් අරලා ඒක දිහා අවධානයෙන් ඉතියා. අවධානයෙන් ඉතියට පස්සේ මට තේරෙන්න ගත්තා වේදනාව තියෙනවා. හැබැයි මනසට දැනෙන වේදනාවක්. කායික වේදනා කායික දැනෙන වේදනාවක් දැනෙනවා. හැබැයි ඒකේ මනසට තැහැල්ලුවක් දැනෙනවා. මනසට තැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා වේදනාවට එන්නේ සිහිය. ඒ වේදනාවට හොඳට අරමුණු කිඩක් බලනවා. වේදනාවට හැබැයි අර පිටට එන්නේ දැනෙන සතුටක්. සතුටක්. ඒ මට අන්නේ එදා තේරුණා මේ සතිය කියන්නේ මොකක්ද කියන එක. මම මෙනෙහි කරපු විදිය වැරදි. මම කරපතර වේදනා දුක් වේදනාවත් එක්ක යටින් එනවන්නේ ප්‍රතිගනුසේ. ඒක ප්‍රතික්ෂේප කරන අදහස. ඒකත් එක්ක ඒකට අමුලා මේක ප්‍රතික්ෂේප කරන අදහස. වේදනාව මෙනෙහි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙවෙනි වතාවෙදි දෙකලේ තීරණ තිබිච්ච ඇදලා ඇදෙච්ච අස අත්තරල එක දිහා අවධානය දැනවත් බාලෙන් විතරක් හිටියා. අන්න එතකොට තමයි මම තේරුනේ සතිය කියන්නේ මොකක්ද? ඔබ තේරුම් ගන්න දැන් මට අද දවසේ පුරවාම ඉන්නේ ඔබට සතිය පිළිබඳව මේ උපමා මගින්
කරුණු කාරණා කියන්නේ විතරයි. හේතුවක් තියෙනවා ඒකට. හේතුව තමයි සතිය කියන්නේ මොකක්ද කියලා සියයට සියයක් සියල්ලෝටම තේරෙන විදිහට දේශනාවක් කරන්න බෑ. ඕන හැම දිනකටම සතිය කියන්නේ මොකක්ද කියන විදිහට තේරෙන විදිහට මෙතන දේශනාවක් කළොත් මේන්න සියල්ලෝම මේ විදිහේ මේ වෙලාවේ සත්‍ය අවබෝධ කරනවා. ඒකට දක්ෂතාවයක් නැහැ. සතිය කියන්නේ ඇත්තටම රහසක්. මා කියන්නේ සතියේ වෙන රහස ඔබ මේ මේ උපමා මාර්ගයෙන් මේ මේ කරන්න කියන දේවල් පුහුණු කරලා ඒක පුරුදු කළ තමන්ගේ රහස අත්දකින්න. ඒකත් අත්දැක්කොත් කෙනෙකුට මේකෙන සත්‍ය අවබෝධය කරන්න පුළුවන්. කෙනෙකුට සතිය පවත්වන්න කෙනෙක්ට මේ ධර්ම අවබෝධය කරන්න කාලය තීරණය වෙන්නේ ප්‍රධාන හේතුව තමයි තමන් කොච්චර දක්ෂද සතිය පවත්වන්න කියන එක මත. සතියයි වීර්යයයි ප්‍රඥාවයි තුනම අවශ්‍යයි. ඥානයක් තියෙන්න ඕනේ, වීර්යයක් තියෙන්න ඕනේ, සතියක් තියෙන්න ඕනේ. මේකෙන් විශාල වැදගත්කමක් තියෙන සතිය. කෙනෙක්ට කොච්චර ඉක්මනින් මේ සතිය කියන එක වර්ධනය මේ සතිය කියන රහස අහගෙන ඒ රහස අවබෝධ මේ කියන උපමා වගේ මේ කියන කාරණේ දැනගෙන මේක පුහුණු කරලා මේක තමා තුළ මේ ගුණේ වර්ධනය කරන්න කොච්චර දක්ෂද. අන්නේ දක්ෂතාවයේ මත තමන්ගේ ධර්ම අවබෝධය කරන්න තීරණය වෙන කාලයේ තීරණය වෙන්න ගන්නවා. කොච්චරම පංගන්ත ඔබ එක අවබෝධ කරනවාද කියලා කියන්නේ උද්‍යනන් ගැන සතිපට්ඨානේ හරියට සතිය වදාගත්තොත් මේක දවස් 7කින් අවබෝධ කරගන්න පුළුවන් මේ ධර්ම. එහෙම නැත්නම් වැඩි වුණොත් අවුරුදු 8ක් යයි. මේ අවුරුදු 40ක් යන්නේ නැහැ. වැඩි වුණොත් අවුරුදු 8කින් කෙනෙකුට මේ සතිය කියන එක පුහුණු කරලා වර්ධනය කරලා වඩලා අවසන් කරන්න පුළුවන්. අවුරුදු 8ක් යන්නේ නැහැ. අවුරුදු සාමාන්‍ය කෙනෙකුට නම් මේක අවුරුදු එක දිගට අවුරුදු දෙක තුනක් කරේ හරියට මේක තේරුම් අරගෙන වටහා ගන්න කිව්වොත් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. සුපිරිඥානවත් සතිය කියන එක හරියටම ඔයයන්ට අද තේරුණොත් ඔයයන්ට මේකේ සතියකුත් ඇති. හරියට තේරුම් ගන්න මේ රහස ඒ කියන්නේ ඥාණයෙන් මේක ඉගෙනගෙන මේක උපමා මාර්ගයෙන් කොමක්ද කියන සතිය කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මොකද බලන්න සතිය කියන එක මෑත ඉතිහාසයේ අවුරුදු 1000 මා කියන්නේ මේ සුද්ධස අනුරාධපුර යුගයෙන් පස්සේ ඔය සතිය කියන එක පිළිබඳ සාකච්ඡා වෙලා නැහැ බොහෝ. අපේ උනත් දේශනා 100ක් ඇහුවොත් ඔයගන්න සතිය ගැන දේශනා 3-4කට වඩා නැහැ නේද? ඒක නම් අඩුයි සාකච්ඡා කරනවා. හැබැයි තේරුම් ගන්න කෙනෙක් ඉන්නේ සතිය කියන එක හරියටම දැනගත්තොත් ඒ යුගයේ තුල ඉන්න පිළිස සතිය කියන එක හරියටම තේරුම් ගත්තොත් නැවතත් මා කියන්නේ මේ සාසනයේ තියෙන අභාග්‍ය සම්පන්න යුගයේ අවසන් වෙලා ආයෙත් ලෝකයේ සත්‍ය අවබෝධය කරන ඥානවන්තයින් වර්ධනලාදී ලෝකෙට පහළ වෙනවා. බලන්නේ අනාගත යුගයෙන් පස්සේ අපි ඉතිහාසයේ සොයා ආරචනය කරන්න බලන්න. කොහොම අඩුවෙන් සාකච්ඡා වෙලා තියෙනද? ඒ මාතේ අපි වැඩිම සාකච්ඡා කරන්න ඕනේ තැන. ඒක තමයි මේක හරියට හඳුනගන්න යුතු දෙයක්. ඒකට හේතුව තමයි දැන් සතිය කියන එකේ ස්වභාවය මේ නිවාන මාර්ගයේ ගමන් කරද්දී සතිය කියන චෛතසිකයේ තියෙන ලක්ෂණය තමයි ඒක අනිත් චෛතසික වගේ සද්ධාව වගේ කැපී පෙනෙන ගතියක්. ඒක ඇඟිලා හැම වෙලේම ඉන්නේ. ඇඟිලි එක මේක මතු කරන විදි ක්‍රමවේද ටික අහගෙන මේක මතු කර ගන්න ඕනේ අපි. මේක මතු කර ගන්න ඕනේ. මේක මතු කරගත්තොත් තේන වාසිය තමයි නිකන් හරි අපි මේ යන ආර්ය මාර්ගයේ අපි දෙන මූලාශ්‍රයේ සතියට. සතිය ඇඟිලන්නේ දැන් යාලි ලැජ්ජ සීදී කියන්නේ. ලැජ්ජයි එහෙම කැපී පෙනෙන්නේ දෙන්නේ නැහැ. ඒක සතිය තුල ආගමික ගතියක්වත් නැහැ. ඒක සතිය කියන මුස්ලිම් කයත්යරි බැලුවත් ක්‍රිස්තියානි කෙනෙක් බැලුවත් බෞද්ධ කෙනෙක් කරොත් එකම දහමක් උන්ට අවබෝධ වෙන්නේ. සතිය කියන එක තේරුම් අරගෙන කවුරු වෙනවත් එකම දහමක් උන්ට දැනෙන්න අවබෝධ වෙන්න තේරෙන්න පටන් ගන්නවා. සාක්ෂාත් වෙන්න ගන්නවා. ඉතින් මේක ඇත්තටම දේශනාවක් කරද්දී මේ සතිය කියන එක ආගමකට සම්බන්ධ කරලා උගන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ නිසා සතියට එච්චර දැනගොත් දෙයක් මේ මෑතකදී තුළ ඒ වගේම තේරුම් ගන්න සතියට යම් විදිහට අපි හරියටම මේ සතිය වර්ධනය කරන ක්‍රමවේද දැනගෙන ඒකට අපි යන නිර්වාණ භාගයේ මූලස්ථානය දුන්නොත්
සතිය ඔබව නිවරට යනකම් ඔබ එක්කංගීලා මිස මගදි නතර කරන්නේ. මේ හැටි සතිය කියලා සතියට ඉස්සරහා කරන දෙන්න විතරයි ඕනේ මුල තුන. දුන්නොත් හරි. එයා බලෙන් ඉන්නේ නැහැ අපි මේ ක්‍රමවේද දැනගෙන යාව. ඇතුලේ මතු කරගත්තු එයාට මුල තුන දුන්න ගමන් එයා එතන නිවරට යනකම් මේ මූලාසනේ රජ රජ ප්‍රධාන ආසනේ අතහරින්නෙත් නැහැ. ඇද්දක අනිත් වේ සද්ධාව විනීයේ ප්‍රඥාව ආදී ගුණධර්ම ඒ සමබර කරවමින් ඇද්දගෙන අපි යන්නේ ආර්ය මාර්ගය සතියේ. ඒ නිසා වාක්‍යයේ මේ සතියේ කියන රහස ඉගෙන ගන්න හොයාගන්න. හොයාගෙන සමාධියක පුහුණු කරන්න ගන්න. එහෙනම් මම ඔබට දැන් කීයක අපි සාකච්ඡා කරන්න යන්නේ මේක කොහොමද ජීවිතය තුළ අපි පුහුණු කරන්න කියලා. ඉතින් එතකොට සතිය කියන එක වර්ධනය කරද්දී දැන් අපි කියුවා ඒ සති අපි අවධානය පවත්වන අරමුණ ගැන අපි ඒක භුක්ති විඳින්න යන්නේ නැහැ ඇලීම වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒක ස්වභාවය. ඒ වගේම කෙනෙකුගේ සතියට තියෙන ප්‍රධාන බාධාවක් තමයි කෙනෙකුගේ පූර්ව නිගමන. මිනිස්සු ජීවිතය තුළ එක එක දේවල් වලට මේ පූර්ව නිගමන දාන පුරුදු වෙලා තියෙනවා. මේ මනස තියෙන පූර්ව නිගමන දමන ස්වභාවය නිසා කෙනෙකුට වර්තමාන මොහොතේ සිහිය පිළිදවන්න අපහසු වෙනවා. පූර්ව නිගමන කියලා කිව්වහම දැන් මේ මෙතන කෙනෙක් දැන් භාවනා කරන්න යනවා. භාවනා කරන්න යද්දී කෙනෙක් ඕන එකපාර ඇතුළට දාගන්න දැන් මම මේ පරියන්ගේ තුල මේ රිට්‍රීට් එක ඇතුලේ මම දැන් සෝහන් වෙන්න ඕනේ. මම නැත්තම් මේ ධ්‍යානයේ සම්බන්ධෙන්න ඕනේ. මේ රහත් බව මේක සාක්ෂාත් කරන්න ඕනේ. දැම්ම තියාම ඇතුලේ දාගන්නවා පූර්ණ නිගමන. මේක මම දාන්න ඕනේ කියලා. දාගන්න ඕනේ කියලා දාගෙන දැන් ඊට පස්සේ ඕම් කරගන්නේ වර්තමානයේ භාවනා කර්මස්ථානයේ ගැන සිහියෙන් ඉඳීමක් නෙමෙයි කරන්නේ. ඔහොම සිහියෙන් ඉන්නකම ඔහු කල්පනා කරනවා. කොහොතාව මට ධ්‍යානය ලැබුණද? කොහොම ධ්‍යානය ලැබෙමට? කොහොමද මේක මාර්ගඵලයේද මේක සෝදාපන්න ඵලයේද නැද්ද මෙලොව කියලා. එතකොට ඔහු මේ කොහොමද ආවෝක මට නැහැනේ කොහොමද දැන් මෙච්චර දවසක් භාවනා කළා කියලා එහෙම සිතිවිලි පහල කරන්න ගන්නවා. එතකොට මේ වගේ අර මේකම ලැබෙන්න ඕනේ කියලා පූර්ණ නිගමනයක් දැම්මානේ. එතකොට මොකද මේ අර විතර්කය අපේ සතියට බාධා කරනවා. මේ මොහොතේ අවධානය පැවැත්වීම කියන එකට අර දාගත්ත මේක ලැබෙන්න ඕනේ මේ පරියන් මේක මිත්‍රිත් එක ඇතුළේ මේක වෙන්න ඕනේ කියලා එකක් ඇතුළේ පූර්ව දා ගන්නවා. නිගමනයක් මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ දාගත්ත ගමන් වෙන ප්‍රශ්නේ තමයි අපිට සතිය පැවැත්වීමට එක විශාල විදි ලොකු විශාල බාධාවක් වෙනවා. ඒකෙන් දැන් සමහර අය වෙන්නේ දැන් සමහර අය භාවනා කරන්න බැරම දැන් දාගන්නවා මම බුදු වෙනවා පපේ උදේ නැතර හත් වෙනවා කියන එකක් දාගෙන ඊට පස්සේ කල්පනා කරනවා. ඉතින් මන්නා ඒ කාලේද මේ වගේ දෙයක් ඒ කාලේද දැන් අපි ගෙයක් හදන්න යනවා. ගෙයක් හදන්න යන මිනිස්සෙකු එයාගේ අතිවාරම කපන්නත් ඉස්සෙල්ලා ගේ අතිවාරම කපන්නත් එයා ගන්න මොකද මේ තීන්ත බාලි ඊට ගන්නවා. තීන්ත බාලි තියාගන්න පටන් ගන්නවා. මොකද වැරද්දක් තියනවද නැද්ද? වැඩක් නෑ. ඉස්සෙල්ලාම ඕක කරන්න ඕනේ තීන්ත බාලදි කියන එක නෙමෙයිනේ අතිවාරව තපා ගන්න එකනේ. ඒව නොකර ඔය ප්ලෑන් එකක් හදන්නේ නැතුව අර ටික දෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි බොහෝ දෙනේ භවනාවට යද්දී එක පාරට දාගන්න මේක මේ වෙලාවෙ වෙන්න ඕනේ මේ වෙන්න ඕනේ කියලා මේ පරියන්ක වෙන්න ඕනේ කියලා දාගන්නවා. ඒකට පූර්ණ නිගමනයක් දාගත්ත ගමන් ඕක සතිය දෙක විශාල බාධාවක් වෙනවා. සතිය පිළිදෙම නතර වෙන්න පටන් ගන්නවා. එතන මතකයි එතනදි ටිකක් පරිස්සම් වෙන්න. අනිත් එක දැන් අපි නෝ මෙහෙම දැවැස්ස රහත් වෙන්න, සෝවාන් වෙන්න, සකෝදාගාමී වෙන්න කියලා එකක් දැන් දාගත්ත කියමු කමක් නැහැ. හැබැයි දාගත්තට මං අහන්නේ ඔබ දන්නවද රහත් ඵලයේ කියන්නේ කොහොමද? ඔබ දන්නවද අනාගාමී ඵල, සෝතාපන්න ඵල කියන්නේ කොහොමද කියලා? මගේ අපි දන්නේ නැහැ ඒවද. ඇත්තටම අපිට එහෙම දෙයක අවශ්‍යතාවයකුත් සියලු කීයක් නැහැනේ. ඔබට අවශ්‍යතාවයක් පවතින්නේ ජීවිතය තුළ පවතින දුකක් තියෙනවා අපි තුළ. අපේ ජීවිතයේ සාසාරික විදිහට දුකක් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ අන්නේ දුක නැති කිරීම විතරයි. ඒකනේ මොකද ඇත්තටම රහස්ඵල ගැන වාස්තව සෝවාන්ඵල ගැනත් අපි දන්නේ නැහැ ඇත්තටම.
නොදන්න විෂයක් දන්නේ නැහැ. හැබැයි අපි දන්න දේක් තියෙනවා ජීවිතේ තුළ. දන්න දේ තමයි දුක පවතින බව. එහෙනම් අපි දුක නැති කිරීමයි අපිට අවශ්‍ය කරන්නේ. මා කියන ඔබ හැවලේම මේ මාර්ගය වදද්දී දුක නැති කිරීම ඉස්සරහින් තියාගෙන යන්න. දුක නැති කිරීම ඉස්සරහින් තියාගෙන මාර්ගය වඩාගෙන යන විට ඒ දුක නැති කිරීමේ මාර්ගයේ තියෙන අවස්ථා හතරක් තමයි සම්නිස්ථාන හතරක් ඔය සෝතාපන්න සමාපatti සකෘදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ. ඒවයි සම්නිස්ථාන හතර. හැබැයි ඔබේ මූලික පරමාර්ථය පවත්ව ගන්න දුක නැති කරන්න. මොකද අපි දන්නේ ජීවිතේ දුක පවතින අපිට අවශ්‍ය කරන්නේ එච්චරයි. දුක නැති වෙනම එච්චරයි අපිට. අර දේවල් ලැබුණා නැත. ඒ නිසා ඒ සියලු දේවල් අත්හැරලා ඔබ මේ මාර්ගයේ හොඳම දේ තමයි ඔය කියන පූර්ව නිගමන අත්හැරලා දුක නැති කරන අදහසින් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. වඩන්න. එතකොට ඔබට අර තැන් අර සමාපත්තිය මේ ලබා ගන්න කලබලේ මනසින් ඉවත් වෙනවා. ඒ කලබලය අපිට නැති වෙන්න ගන්නවා. එහෙම නැත්නම් එහෙම කලබලයක් ඇතුළට දාගත්තාම ඒ අර දාගත්ත විතර්කේ මත සිත නැවත නැවත ඒක අරමුණු කරන්න කියලා දැන් අරගෙනමයි මේක ලැබෙන්නේ කියන එක මත සිහිය ප්‍රයත්නයට බාධාවක් වෙන නිසා. ඒක තේරුම් ගන්න මිනිස්සේ පූර්ව නිගමන දාන්න ගියොත් ඒ පූර්ව නිගමන සතියට බාධා වෙන බවත් කිසිම පූර්ව නිගමනයක් නොදා ඔබ දුක නැති කරන්න කලින් සතිය පිළිගෙන ඒ හේතු සම්පාදනය කිරීම විතරක් කරන්න. ඵලයේගෙන ඒක අදෝ ලැබෙන දවසක ලැබෙයි මට අවශ්‍ය කරන දුක නැති කරන්න ඉතින් ඒ සඳහා ප්‍රයත්නම සතිය පිළිගැනේ. ඒ කරන්න පටන් ගන්න. ඒක වර්ධනය කරන්න. එතකොට අර ලැබෙන දවසක අනිත් ඒ දේවල් ලැබෙයි කියලා ඒකට අද ලැබෙයි, ඉත ලැබේවා කියන සියලු ප්‍රාර්ථනා අත්හැරලා ගන්න. නිදහස් වෙන්න. ඒ කියන්නේ ඒකට වාකින වචන තමයි මාර්ගයේ වඩන් නිවාන මාර්ගයයි මාර්ගයට ඇලෙන්න එපා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් මේ මාර්ගයට ඇලවෙන මේක ලැබේවා අරක ලැබේවා කියන සියලු ප්‍රාර්ථනාවත් එක්ක වෙලා ඉන්නේ නිර්වාණ මාර්ගයට උන් ඇලිලා. මා කියන්නේ මේ නිර්වාණ මාර්ගය තුල ගමන් කරන්න මාර්ගයට ඇලීමක් නැතුව. එච්චර අවශ්‍ය නැහැ. මාර්ගයට ඇලුනොත් ඒකයි භයානකයි. මාර්ගයට ඇලුනොත් මාර්ගය සාක්ෂාත් වෙන්නේ නැහැ. මාර්ගය ගමන් කරලා ලබන දින ඵලය සාක්ෂාත් වෙන්නේ නැහැ නිර්වාණ මාර්ගයට ඇලෙන්න කියලා. ඒ නිසා කිසි විට නිර්වාණ මාර්ගයට නොයන්නේ වාසය කරන්න. ඒ කියන්නේ නිර්වාණය පිළිබඳ ඔබට මේක සාක්ෂාත් වෙන්න ඕන කියන ඒ බලාපොරොත්තු අපේක්ෂා අත්හැරලා නිර්වාණය සොයන්න. ඒකට අපි කියන නිවන නොසොයා සොයන්න. ලැබුණොත් වෙන ඔලොමොත් එකකටත් වඩා හොඳයි කියලා අර අපි මුල්දාත් කිව්වාගේ දැන් මම මේ දුක නැති කරන්න මාර්ගය වඩනවා. ඉතින් මේකින් මේව සමාපatti ධ්‍යාන ලැබුණොත් හොඳයි, නාන ලැබුණොත් ආයක ඊටත් වඩා හොඳයි කියලා අර මුල් කාලේ දේශනාව කරන්නේ. එන්නේ අදහකට ඇවිල්ලා එතකොට ඔබ කලබලයක් නැතිදේ. හැබැයි මම අහන්නේ වඩනවා. නිර්වාණය සොයනවා, නිර්වාණය පිළිබඳ අපේක්ෂාව අත්හැරලා. අන්නේ කියන කෙනා එහෙම නිර්වාණය ප්‍රාගණ කියොත් ඔය කියන සුද්ධ භූමියට ඔබට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එහෙම නැතුව මේක ප්‍රාර්ථනා කරගෙන ගොහින් ඒක සාක්ෂාත් කරන්න බෑ. මම කියන්නේ මොළදි කමක් නැහැ කෙනෙක් ප්‍රාර්ථනාවකින් එන්නේ. ආවට මාර්ගය ගමන් කරද්දී ප්‍රාර්ථනාවල් අත්හැරලා මාර්ගය අඳගන්න. මේ කියන එක ටිකක් යම්ුරු දෙයක් වෙන තේරුම් ගන්න. එහෙම නැත්නම් සතියේදී බාධාවක් වෙන බවම තේරුම් ගන්න. උත්පාදනය කරන්නේ යන සිංහයට. ඒ වගේම කෙනෙක් පූර්ණ නිගමන ජීවිතේ දාන්න ගියොත් ඒ කෙනාට ගොඩක් තැන්වල ආර්ය මාර්ගයේ වෙයි. ජීවිතේ පැරලෙන්න ගන්නවා. ඒ ජීවිතේ මා පැරලෙන්න ගන්නවා කියලා කියන්නේ මේක තේරුම් ගන්න දැන්. අපේ දමු ඔය එකේ ඉඳලා තියෙනවා මේ හාමුදුරුවෝ. ගුණාදගේ පන්සලට එනවලු හැමදාම රතු ඇඳගෙන මිනිස්සු දේහාඳුරන්ගේ පන්සලට රතු වැඩගෙන මිනිස්සෙක් ආවට පස්සේ දේහාඳුරෝ කල්පනා කරනවලු ආ මේ මිනිස්සයා මේ මිනිස්සයා යම් දේශපාලනික පක්ෂයකට අයිති කෙනෙක් වෙන්න ඇති. දැන් දේශපාලන පක්ෂේ ඉර රතු එක්ක අපි දන්නා දේශපාලන පක්ෂේ මේ දේශපාලන පක්ෂේ කෙනෙක් වෙන්න ඇති මේ මිනිස්සයා. එලෙන අවුරුදු 10 කින් එනේ නෑ ඉතින් ආහාර දේශපාලන පස්සේ මිනිස්සෙක් නේ දැන් මේ හැමදාම වෙනව පන්සලටත් දෙනවා කියලා දැන් කී මිනිසුන්ටත් කියනවා. මෙතන කිව්වම දැන් අවුරුදු 13ක් විතර පන්සලට අවුරුදු 13ක් 15ක් විතර.
දවසක් ඇහුවලු ඒ හාමුදුරේ වනුතර කතා කරලා ඔබතුමා මේ අහවල් දේශනා දේශපාලන පක්ෂේ නේද ඒක නේද ඔය ඇඳුම හැමදාම ඇඳන්නේ කියලා. එතකොට ගොළු නෑනේ හාමුදුරුව වැරදිලා හාමුදුරුවන්ට අපේ ගෙදර දේවාලයක් තියෙනවා. ඒ නිසා මම මේ දේවාලයෙන් රතු පාට ඇඳුම්. ඒ නිසා මම රතු වෙනවා ආවේ. දැන් බලන්න හාමුදුරුවන්ට වැරදුනේ නැද්ද වැරදුනා. වැරදුන තැන තමයි පූර්ණ නිගමනයක් දාගත්තා. රතු වෙනද දැක්ක ගමන් අර පරණ රතු වලින් මේ වගේ අය කියලා හිතාගෙන ඒතකොට අර තමන් අපාර අදහස් තියෙනවානේ. දාගෙන පූර්ණ නිගමනයක් දැම්මා. පූර්ණ නිගමනයේ දැමීම නිසා උන්වහන්සේට පැටලුණා. මනුස්සයෙක් පූර්ණ නිගමන දැම්මොත් මනුස්සයෙකුගේ ජීවිතේ බොහෝ තැන් වල මේ සත්‍ය ආරෝහ වගෙන යද්දී ලෞකික ජීවිතේ උනත් බොහෝ තැන් වරදින්න පුළුවන්. ඒ නිසා මේ ඔබ කිසි විට පූර්ණ නිගමන ඇතුව දේවල් දිහා බලන්න නොබලා සිටින්න. දැන් මම ඔයාලට කියන්න කියලා මේවා. මම ඔයාලට ඔක්කොම තොප්පි දෙනවා මෙතන. තොප්පි දෙයන් මම ඔයාලට තොප්පි දුන්නා. ඔය ඇතුළේ ඉන්නේ මොකද කරන්නේ? දැන් තොප්පි දුන්නා මොකද කරන්නේ? කියන්න බලන්න. ඈ? ඒ තොප්පි දාගන්න. ඉතින් කවුද කිය තොප්පි දාගන්න කියලා? මං කිව්වේ නෑනේ දැන් තොප්පි දාගන්න කියලා. මම ඇයි තොප්පි දාගත්තේ? ඒ තමයි ඔබේ අන්තර පූර්ව නිගමන කරන මනස. මේක දෙවරනේ අපි කියමු ගමන් දෙක ඔළුවට දාගත්තා කිව්වා. කවුද කිව්වේ දාන්නේ කියලා? මගේ තොප්පිය දුන්න දැන් මොකද කරන්න කියලා? ඉතින් මං කිව්වේ නෑ තොප්පිය දාගන්නේ කියලා. ඒක අපි අර මේ මනසේ නැති. අපි හැම වෙලේම අපි දැන් කියන තොප්පි දෙන්නේ දාගන්න කියලා. තොප්පි දෙන්නේ අර තොප්පිය දුන්නා දාගන්න කිව්වේ නැහැනේ. ඒකට අපි අර පූර්ව නිගමන කරන මනස හදාගෙන ඉන්නවා එහෙම දේවල්. තොප්පිය දුන්න ගමන් දාගන්න බෑ. ඉතින් ඒ වගේ මම ওই කියන කාරණේ වැඩන මම මේ තරග උපමාවක් කිව්වේ මේ කාරණේ ගැඹු හරියට ත්‍රිපිටකේ වා ගන්න ඕන නම් කියලා බලන්න ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ සූලහති පදෝපම සූත්‍රය. ඇත්තට උපමාව අරගෙන ගන්න බුදුරජාණන් වහන්සේ දේශනාව. මේ දේශනාවේ උගන්වන විදිහ කියලා බලන්න. කැලේට මහාවත්තේ වාගෙන ඇද්දි ඒ ඇදාගෙන අඩිපාරවල් දින. එතකොට අහනවා දැන් ඇත්තේ ඉන්නවද නැද්ද? ඔයත් මොකද කියන්නේ? උත්තර දෙන්න දැන් බෑ. මොකද උත්තර දුන්නොත් අර දැන් කියපු ඉස්සෙල්ලම වදනේ අහලා නැහැ. දැන් පූර්ණ නිගමන කරන්නේ දැන්. සුල්ලාද බලනොත් උත්තරේ ওই කාරණේමයි කියන්නේ. මොනවාද කියන්නේ පූර්ණ නිගමන නොකර ඉන්නවද නැද්ද කියලා තාම තීරණ දෙන්න එපා. ඊට පස්සේ අර ඒ ඇස්තු පිටක අහලා දිනවා. දැන් අහනවා මහා හස්තිය මේකනේ ඉන්නවද නැද්ද? දැන් උත්තරය තියවද නැද්ද? නැහැ. තාම අපි ඉන්නවා කියලා කියන්නේ පූර්ණ නිගමන දාන්නේ නැහැ. නැහැ කියන්නේ නැහැ. තමයි ගවේෂණය කරගෙන හොයාගෙන යනවා. අන්න ඊට පස්සේ දකින්න ඔන්න හස්තිය ඉන්නවා කියලා. දැන් ඉන්නවද නැද්ද? දැන් ඉන්නවා. දැන් අපි ඇත්තටම දැක්කනේ. ඒකයි ධර්මයේ ඒකින් පස්සේ කෝ ඇවිල්ලා බලලා අත්දැකලා පිළිගන්න මේක. විශ්වාසයෙන් පිළිගන්න අවශ්‍ය නැහැ කියන්නේ. බාරදේ. ඒක කියන්නේ ඒ පස්සේයි ධර්මය. ඒ නිසා පූර්ණ නිගමන දාන්න ගියොත් ඒ තැන් බොහෝ තැන්වලදී මිනිසුන්ගේ ලෝකේ වරදිනවා. දැන් අපි තුමු අපිට මිනිස්සෙක් දවසක් පල කරනවා. ඒ මිනිස්සේ වැඩක අපි දෙනවා මෙයා මේ හොඳ කෙනෙක් හොඳම කෙනෙක් කියලා පූර්ණ නිගමනයක් දාගන්නවා. ඊට පස්සේ එයා ඒ මිනිස්සේ අනිත් දවසෙත් එනවා. එයා ඉන්නේ අපිව මරන්නවද ඉඳාට කරන්නේ. ඒකට අය අපි ඈතේදී අපි දාලා ඉඳන්නේ කොහොදා? මෙන්න මගේ හොඳම මිත්‍රයෙක් කෙනවා. එතකොට දාගන්නවා. දාගත්තාම ඊට පස්සේ එයාට වරදින්න දියාව ඇවිල්ලා ආය අපේ කරටක් දාගන්න කියපු ගමන් බරලා දාලා යනවා. එයා එයා ඒකෙදි මම පරණ සිද්ධියත් එක්ක දාගත්ත පූර්ණ නිගමනය කා මෙයා නම් මගේ මිත්‍රයෝ මේ නම් මගේ හතුරු මිනිසුන් පූර්ණ නිගමන දාගෙන පරණ වෙච්ච සිද්ධිත් එක්ක ගල්බල දැන් මේ නම් ඉන්නේ මගේ හතුරේ මේ ඉන්නේ මිත්‍රයෝ කියලා නේද පූර්ණ නිගමන දානවා නිගමන දාන්නේ යාම තැනකම මිනිස්යාට වරදින්න ගන්නවා ඒක මම කියන්නේ කිසිවකට පූර්ණ නිගමන නොදාගින්න දැන් අපි තුන් මෙහෙම මේ එද්ද පෙන්නනවා කෙනෙක්ට මේ එද්ද බැලලා අනම මේ රෙද මොන පාටද කියලා. එතන එක්කෙනෙක් කියනවා සුදු පාට කියලා. අනිතෝ තව කෙනෙක් කියනවා කළු පාට. මේ රෙද කළු පාට කියලා. එතකොට ඔය මිනිස්සුන් කියනවා පිස්සුද මේ මොන කළුද මේ සුදු. නෑ මනුස්සය කියනවා නෑ නෑ ඒ නෑ මේ කළු කියලා. අර මොකද බයිනෝ මේ බොරු කියන්න එපා මෙතන කියලා බයිනෝ නේද අර මනුස්සයට නෑ නෑ ඔයනේ බොරු කියන්නේ මේ කළුනේ කියලා දැන් ඊට වෙන බැල ගන්නවා. ගහලන්නවද මරා ගන්නවා දෙන්න බැරේවා මං අනේ තේරුමක් නැති දෙයකට මරනවා මොකද අපි තුම අර කළු කියලා අරයන් කිව්වා යාට ඉපදුන දවසේ ඉඳලා පොඩි කාලේ මේ සුදු රෙද්ද පෙන්නලා මේක උගන්නනවා කළු කියලා
දැන් එතකොට යා මේක දකින්නේ පොඩි කාලේ අම්මලා තාත්තලා කියන්නේ කළු කියලානේ. එයා දකින්නේ කළු කියලා. තියා වැරදි නෑ. එයා දකින්න පුතේ. ඒක අපිට මේක සුදු කියලා කියන්නේ කවුද? ඒ දෙමෝපියමනේ අපිට. අපි හිතන් ඉන්නවා සුදු කියලා. මං අහන්නේ සුදු හෝ කළු කියා දෙයක් තියෙනවා. අපි ඊදාට සාකච්ඡා කරමුදේ මතක් කරන්න. අපි ලියේ කිව්වා ලෝකයේ දින දිට්ඨතවහ දීතවහය. ඒ කියන්නේ තව දෙයකට සාපේක්ෂව බලනවා. සුදු දියෙන්නේ කළු තියෙනකන්, කළු තියෙන්නේ සුදු තියෙනකන්. ඒ කියන්නේ කළු වලට සාපේක්ෂව මේ සුදු කියලා කියනවා මිස සුදු වලට සාපේක්ෂව කළු කියනවා මිස ඇත්තටම කළු හෝ සුදු කියලා දෙයක් ලෝකේ නැති බව අපි ඊමදක් කරානේ. ඒක ආරක්ෂා කරලා දෙයක් පවතින්නේ නැහැ. එහෙනම් එතකොට අර ඒක දන්නේ නැති ඉඳලා ඊට පස්සේ අර දෙමව්පියන්ගෙන් අහපු දෙය සත්‍යමයි කියලා දෙන්නම පූර්ණ නිගමන කළා. පූර්ණ නිගමන කළා එක්කෙනෙක් අර දෙමව්පියන්ගේ සුදු දෙය සුදුමයි කියලා හිතුවා. අර කළු කියලා ගනු මේ කළුමයි කියලා පූර්ණ නිගමනයකට ආවා. ඒ පූර්ණ නිගමනේ උන් අත්හැරගත්තේ නැහැ. ඒ නිසා දෙන්නෝ රණ්ඩු වෙන්න ගත්ත මරා ගන්න බඩන ගන්න බැලුවාම තේරුමක් නැහැ දෙන්නම පූර්ණ නිගමන ඇතුලේ දාගෙන. ඒක සුදුමයි මේක කළුමයි කියලා. මගේ බණ්ඩ අන්තිමට මිනිස්සු මේ ලෝකේ දේවල් එක 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 දේවල් වලට පූර්ණ නිගමන දාන්න ගියාම නිකන් ලොකු ආරවුල් ගැටුම් ප්‍රශ්න සියල්ල පටන් ගන්න ගන්නවා. එයාගේ ජීවිතයේ බොහෝ දේවල් මරණය පූර්ණ නිගමන නිසා මනුෂ්‍යයන්ට අහිමි වෙන්න ගන්නවා. ඒක තියෙක කියලා ප්‍රියා දැන් මේ ප්‍රියාගේ ස්වභාවයේ ඒ ප්‍රියා පුතාට ගොඩක් ආදරේ. පුතාට ගොඩක් ආදරේ විචාරාවේ පුත වැඩට ගිහිල්ලාදී දවසක් පුතාව කවුරුහරි මරලා හොරු ටික අලු ටික ගේතරා මුචල දාලා ගිහිල්ලා තිබ්බා. තාත ගොඩාක් දුක් වුණා. දුක් වෙලා තාත්තේ පුතාගේ අලු ටික තිය අරගෙන අලු ටික කලයකට දාගෙන යණයන්ට අරගෙන ගියා. ශෝකෙන් හිටියා. දවසක් රාත්‍රියේ පුතා ඇවිල්ලා කියනවා තාත්තේ මමාව දොරෙන් එන්න කියලා. තාත්තේ මමාව දොරාරින්න කියලා කිව්වට පස්සේ කියනවා බොරු කියන්න එපා ඔය මගේ පුතා නෙමෙයි පුතා මැරිලා අවසානයි. කියලා නෑ මම මැරිලා නෑ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ එදා හොරු ටික ඒ පුතාව හොරෙන් පැහැරගෙන ගිහිල්ලා ඊට පස්සේ මනුස්සයෙක් මරලා ඒක අලු ටික එතන දාලා ගිහිල්ලා පුතා ඊට පස්සේ හොරුන්ගෙන් පැහැරලා ටික දාලාකට පස්සේ එනවා එන්නේ තාත්ත ළඟට. තාත්ත ළඟට ආවට පස්සේ අපි මොකද කරන්නේ දැන්? ඒක තාත්ත ළඟට ආවට පස්සේ ඇත්තටම තාත්ත පුතාව ප්‍රතික්ෂේප කළා. මොකද තාත්ත පුතාව මැරෙන්නේ ඉවරයි කියලා දැන් බාගෙන ඉවරයි නිකමනේ. අර අලුත් එක විතරයි දැක්කේ. එතකොට මොකද පුතා කරන්නේ දැන දැන තාත්තගේ පිළිතරලකුත් නැති දැන ගෙදරට ඇවිල්ලා ගියා. තාත්තට පුතා තයි නෝනා බලන්න පූර්ණ නිවනේ නිසා. ඒ වගේ ඔබට සත්‍ය ඔබ ළඟට එද්දි ඔබ සත්‍ය මේ වගේ කියලා දැම්ම දාලා ඉන්න නම් පූර්ණ නිගමන. සමාජ ඔබට සත්‍යයත් ඔබෙන් ඈතට ගොඩක් යයි. සද්ධර්මය මාර්ගයත් ඔබට අවබෝධ වෙද්දි සත්‍ය ඔබ හිතන්නේ නිර්වාණය මේ වගේ කියලා අපි දාලා ඉන්න පූර්ණ නිගමන. නිවන මෙහෙම ඇති මෙහෙම කියලා හැබැයිම නිවන ඔබ ළඟට ආවත් ඔබ ඒ වෙන නිර්වාණය ප්‍රතික්ෂේප කරනවා. නිර්වාණය මේ වගේයි කියලා දැන්ම තියාම ඇතුළේ පූර්ණ නිගමන දාගෙන සිටිනවා. ඒ නිසා මාගේ කිසිවක් පිළිබඳව දැම්ම පූර්ණ නිගමනයකට පත් නොවි සිටින්න. පූර්ණ නිගමන දාන මනස තරම් මට තේරෙන්නේ නැහැ හතේට බාධාවක් වෙන දෙයක් තියෙයි කියලා. විශාල බාධාවක් වෙයි කියන පූර්ණ නිගමන කියන මනස. ඒ වගේම අනිත් කාරණේ තමයි කෙනෙක් වර්තමානයේ සිහිය සතිය පවත්වාදී අපි සිහිය පවත්වන්නේ වර්තමානය තුළ. වර්තමානයේ සිහියෙදි කෙරෙටිදෙන බල නිරන් එතකොට වර්තමානයේ අපි සතිය පවත්වාදී අතීතය අනාගතය අත්හරින්න ඕනේ නේද? ඔව් අතීතය අනාගතය අත්හරිනවා කියන්නේ අනාගතය පිළිබඳ දින උපකල්පන සංකල්පන භුක්ති විඳින්න හදන ගතිය අනාගතය ඒක විතරක් අදාහයි. ඒක මෙන්න මෙහෙම දැන් ඔයාලට ආලා ඇතිනේ අර මෙහෙම මේ සංගරක්ෂිත හාමුදුරුවනේ තිබ්බේ මම දැන් ආලා ඇතිනේ සංගරක්ෂිත හාමුදුරුවෝ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය අවබෝධ කරගෙන හිටපු උන්වහන්සේගේ බෑන කෙනෙක් මහාන වුණා නම දැම්ම භාගිනේය සංගරක්ෂිත කියලා. දැන් භාගිනේය සංගරක්ෂිත කියලා කියන්නේ භාගිනේය කියන්නේ අපි සිංහලෙන් බෑනට කියන්නේ භාගිනේය
සංගරා සිටිකල නමල වැඩුණා. ඉතින් උන්වහන්සේටත් මේ සතිය කියන එක පිළිගන්න හරි අමාරුයි. උන්වහන්සේගේ මනස අතීත සංකල්පක අනාගත මනෝලෝකවල අනාගත මනෝලෝකවල කියලා බෑලා. එතකොට මොකද කරන්නේ? දැන් මේකෙන් එළියට ගන්නත් ඕනේ. දැන් උන්වහන්සේ දැනගත්ත උන්වහන්සේ මේ සතිය පිළිගන්න හරි අමාරුයි. ඉතින් මේ වෙලාවේදී මොකක්ද කරේ? දවසක් කොහොම වුණා කරේ උන්වහන්සේ වටින සිවුරක් හම්බුණා මේ භාගිනිය සංඝරත්නාවරුන්ට. දැන් එහෙනම් මේක ලොකු ආමුදුවන්ට පූජ කරන්න ඕනේ. ඒ විදිහට නිවැරදිව ලොකු ආමුදුවන්ට පූජ කරන්න යද්දී කිව්ව කාරණේ තමයි ඔය සිවුර මට එපා. ඔය සිවුර එපා මට. ඔය සිවුර මට ඔයගෙ වැඩකුත් නෑ. මෙන්න මේ මට පවන් ටිකක් කරන්න කිව්වා. දැන් පවන් ටිකක් කරන්න කිව්වම දැන් හිතුණා දැන් ලොකු ආදුර ඉස්සර වගේ නෙමෙයි. දැන් මට කරුණාව දක්වන්නේ ආදරේ කරන්නේ සලකන්නේ නෑ හරියට. ඉතින් මේ වගේ ලොකු ආදුර කෙනෙක් ළඟ මං ඉඳලා වැඩකුත් නෑ. ඊළඟ වෙන තැනකට යන්න හැබැයි වෙන තැනකට යන්න මං දන්න තැනකුත් නෑ. ඒ නිසා මම යනවා සිවුර වලට යන්න. සිවුර වල ගිහිල්ලා දැන් මම මේ දැන් මේ රෙද්ද තේරවනේ මේ ඉන්න කුණයා මේකෙන් ගව දෙනක් අරගන්න. ගව දෙනක් අරගෙන ගව දෙනකින් කිරි විකුණලා මොකද කරේ මම කිරි විකුණලා ඊට පස්සේ කරත්තයක් අරගන්නවා. කරත්ත අරගෙන ඊට පස්සේ දැන් ජීවිතේ දැන් සල්ලි තියෙනවා මට දැන් විවාහයකුත් කරගන්න එපා. විවාහයකුත් කරගන්නවා. ආයෙත් මම කරගෙන දැන් මගේ නෝනට ළමේ කමුලාට පස්සේ මම දෙන්නේ ලොකු ආදරවල් බලන්න එනවා. එහෙම කියලා දැන් කල්පනා කරලා අපි ගත්ත ආරණියේ කතාව එහෙම කල්පනා කරලා ඊට පස්සේ නිකන් හරියේ දැන් කරත්තේ දාගෙන මම නෝනව එක්කන් එද්දි කරත්තේ නගිනලායි නිකන් හරි ළමයා වැට්ටුවොත් එහෙම මම ගහ මේ කෙවිතෙන් ගහනවා කියලා ගහගෙන ගහගෙන යනවා. ඒක ගහගෙන ගහගෙන යන ලොකු ආදරවල් කරුවට අර වටහත්තේ එළ ලොකාලු කියලා දැන් ඔය බිනිදර නෙවෙයි මටනේ ගහන්නේ කියලා කියනවා. ඉතින් එතකොට තව උනාගේ ලැජ්ජයි දෙනවා. උනාගේ ලැජ්ජද ඒක මොකද උනා තේරුම් ගන්න තමන් මේ මහා මනෝලු අනාගත මනෝලෝක ඇතුළේ ඉර වෙලා. මා කියන්නේ සතියට බාධා වෙන්නේ ඔබ අනාගත මනෝලෝකයක් ඇතුළේ ඉර වෙන්න යන්නේ. වැඩකට උන්වහන්සේ ඉර වුණා. කල්පනා කරන්න කියලා උන්වහන්සේ මේ වර්තමාන ඉඳන් මේ සලසුම් කරනවා කියන එක මතකයි. ඒකම සිරා වැත්තා. ඒකම සතියට බාධා වෙන්නේ අනාගතේ සැලසුම් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තමයි මේ මොහොතේ ඉඳගෙන මේ මොහොතේ වර්තමානයේ ඉඳගෙන අනාගතේ සැලසුම් කරනවා කියන දැනුවත් බව තුළ ඉඳගෙන. ඒක සංවිධානය කරන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහට වෙන්න ඕනේ කියන එකත් අතහැරලා සැලසුම් කරන්න. එහෙම නැත්නම් ගොඩක් කෙනෙක්ට තමයි මේ මොහොතේ ඉන්න එක අමතක වෙලා යනවා. ඒකයි කියන්නේ කිඳා බලින්න එපා. එද කිඳා බලින්න එපා. අනාගත මනෝලෝක හදලා ඒවතුල ඉර වෙන්න එපා. ඒක මනුස්සෙකුත් ඒ විදිහට ඒක මනුස්සෙක දෝ දැන් මට මම මොකද කරන්නේ දැන් මේ මම මේ දුප්පත් ඉන්නවා දැන් මට ගොඩ යන්න ඕනේ දැන් කරන්න දෙන එක මොදිනවා මේ වත්තේ ජම්බු ගහක් තියෙනවා දැන් මේ ජම්බු ගහේ ගෙඩි හැදිලා තියෙනවා මේ ගෙඩි කඩලා මම මේ ගෙඩි විකුණනවා ගෙඩි විකුණලා මම ඊට පස්සේ මොකද කරන්නේ ලොකු ව්‍යාපාරයක් පටන් ගන්නවා ව්‍යාපාරයක් පටන් අරගෙන ඊට පස්සේ මම හොඳ මේ ව්‍යාපාරික ඉඳලා මම හොඳ අලුත් කාර් එකක් ගන්නවා අලුත් කාර් එකක් අරගෙන මම මොකද කරන්නේ දැන් මේ කාර් එකේ මගේ ගෙදරට එනවා ඒක කල්පනා කරනවා දැන් මනෝ ලෝකෙ දැන් හදාගෙන ජීවිත එකට හදාදාගෙන ඉවිල්ලා ඊට පස්සේ ඕක කල්පනා කරලා දැන් මේ ගෙදරට එද්දී මේ ජම්බු ගහ ඉන්න ගෙදරට කාර් එක ගන්න බෑ ඉතින් මොකද මොන්නේ ඩග්ගාල දුර ගිහිල්ලා පොරව කරගෙන ජම්බු ගහ බල දැම්මා මේක ජම්බු කරගෙන දිනු වෙන්නේ ඉතින් අර එනවා කියලා මේක මනෝලෝකෙ නිරුණා කියන්නේ ජම්බු ගහ කපල විරාග කළා ජම්බු ගහ කපල දැන් ඒක දිනු වෙන්න විදිහකුත් නැහැ මම කියන්නේ මිනිස්සුත් ඔය වගේ තමයි අනාගත මනෝලෝක හදාගන්න ගියාම සිහිපත් කරන්න කියලා ඒක මනෝලෝක හදලා ඒ වගේ හිර වෙනවා මාවට කියන්නේ සතියට බාධා වෙන්නේ අනාගතයේ සැලසුම් කිරීම නෙවෙයි අනාගත හදන මනෝලෝක ඇතුලේ හිර වෙන්න කියලා එතකොට ඔබ අනාගත සැලසුම් කරන්නේ මේ මොහොතේ ඉඳලා. ඉතින් ඒක එතකොට ඔබට ඒක සතිය පිළිවීමට බාධාවක් ප්‍රශ්නයක් වැටුවක් වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ කියන ඒවා කරන්නේ මේ කියන ඒවා නොකළ කරන්නේ කියන්නේ දැන් එතකොට ඕම් ඔය කියන දුර්වලතා අපි අයින් කරද්දී අපිට මේ සතිය කියන එක හරියටම තේරෙන්න ගන්නවා. සතිය කියන එක අපිට වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් අපි සතිය කියන එක අපිට
වර්ධනය කරන්න පුළුවන් එදිනදා ජීවිතයේ වශයෙන් මේ සතිය පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට අපිට සතිය වඩන්න පුළුවන් සක්මන වශයෙන්. ඒ වගේම සිහිය දියුණු කරන්න පුළුවන් පරියංක වශයෙන්. ඉතින් අපි ටික මේ බලමු මේ තුන් ආකාරයෙන් කොහොමද අපි මේ සතිය පුහුණු කරන්නේ කියන කාරණේ. ඉතින් අපි මොන කෙනෙක් පරියංක වශයෙන් සතිය දියුණු කරන්න යනවා. වාලීල පරියංක භාවනා කරන අතර අපි වාලීල භාවනා කරන සිද්ධි මෙදේශන කියන ඉඳගෙන භාවනා කරමින් දැන් අපි තුම අපි ඉඳගෙන භාවනා කරනවා. දැන් අපි තුම අපි කමර හර වෙලාමකෝ ආනාපානේ හුස්මල කරේ සතිය පවත්වනවා කියන එක හැමෝම දන්න හැම කෙනෙම වඩලා තියෙන අරමුණක් ඉඳලා අපි ඒක අරගෙන කොහොමද මේක වර්ධනය කරන්නේ කියලා සාකච්ඡා කරනවා. දැන් අපි මුලින්ම දැන් වුණ පරියංක වශයෙන් කෙනෙක් වාඩි වෙලා භාවනා කරද්දී ඉතින් ඉතලා වාඩි වෙලා ධානාපාන සතිය භාවනා කරලා කරනවා නම් ටිකක් කලෙ ෘතුව තියෙන ෘතුව කියලා කියන්නේ මේ අනවශ්‍යදී මෙහෙම බලෙන් කෙනින් කරන්න එපා. සාමාන්‍ය තමන් ඉන්නේ ස්වභාවයෙන්ම කයරොදු ඉන්නේ ගොල්ගොඩා මෙහෙම අමාරුවෙන් කෙනින් කරන් ඉද්දොත් කැක්කුම් වෙන්න ගන්න ටික වෙලාවක් යද්දි දැන් ඉතින් එතකොට කෙනෙක් දැන් මේ විදිහට පරියංකේ පිළිපිටලා කයරොදු තියාගෙන පරියන් තමන් දී පැහැදිලිවවකින් වාඩි වෙන්න වාඩි වෙලා ඉස්ලාම දැන් අපි මේ සතිය වර්තමානට මේ මොහොතේ හිට ගන්නවා ඇති නිසා සතිය පිළිගන්න අපි මම දැන් මෙතන කියලා තීපත් කරනවා. මම දැන් මෙතන. මම දැන් මෙතන එක තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිහි අරමුණ සිහි පිළිටවනවා. වාඩි වෙලා ඉන්න අරමුණ දිහා තියේ බලාගෙන ඉන්නවා. ඔන්න ඕක කරා නම් අපි ඔන්න ඒකද කියන දැන් මෙයා සති වර්තමානයේ තුල සිහි පිළිටවල ඉන්නේ ඉතරයි. ඉතින් දැන් එයා දැන් ඔන්න සතියට ඇවිල්ලා. දැන් මම මෙතන කියලා අපි අර අතීතයට දුවන හිතුවි නිසා අනාගතයට හිත දුවන එක නැතර කරන්නේ මේ මොහොත තුළ සිටිනවා. මම දැන් මෙතන කියලා සිහිපත් කරනවා වර්තමානයේ ඉඳ ගන්න. දැන් මේව අරගත්තට පස්සේ දැන් ඊට පස්සේ එතනදී බලන්න දැන් කය ගොඩාක් සබ්ද කරලා තියෙනවා නම් හිර කරලා තියෙනවා ටිකක් වෙලාදී භාවනාවක් නිරත වෙනවා අනවශ්‍ය වේදනාවල් එන්න ගන්න. ඒක ටිකක් කය රිලැක්ස් කරලා කරා කය බුරුළු කරන්න කය තැහැල්ලු කරන්න දැන් කය තැහැල්ලු කරලා කය බුරුළු කරලා කෙනෙක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉද්දී මේ මෙහෙම කරන්න දැන් බලාගෙන ඉන්න වෙලාවේදී තමන් ඊට පස්සේ දැන් ශරීරයේ උඩ කොටස ආනාපාන සතිය වගේ කර සිය පීඩවන්න යනවා නම් අපි යටි කොටස අමතක කරලා උඩ කොටසට අවධානය දෙන්න. උඩ කොටසට අවධානය කියලා දැන් හුස්ම රැල්ල දිහා බලන්න ඕනේ නේ. තමන්ගේ උඩ කොටස ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉද්දී තමන්ට තේරෙයි මොකක් හෝ සංඥාවක් තමන් මැරිලා නැහැ කියලා තේරෙයි. මැරිලා නැති බව තේරුම් ගන්න මොකක් හරි මේ ජීවත් වෙනවා කියන එක තේරුම් ගන්න හැකියාවක් ඒ ඉන්නේ එකනයි අපි සිය පිටවන. ඒ කියන්නේ දැන් මේ උඩ කොටස දිහා බලන්නේ තිබු සමාජලාට සමාජකෙන්ද එක හුස්ම රැල්ල පේන්න පුළුවන්. ඒකේ මෙතනදී මොකද වෙන්නේ මෙතන මේ ආනාපාන සතියේදී සීන පිළිවෙල අපි කරන්නේ ඔක්කොම කරන ක්‍රියා නතර කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන දෙයකට වෙන්න දෙනවා. මොනවා හරි අපි බලෙන් හුස්සට වස්මාර ගන්න කිව්වොත් බලෙන් අරගෙන මෙහෙ කරන්න කිව්වොත් ඒකට අපිට ආනාපාන සතිය කියන්න බෑ. ඒක අපි සංස්කරපු ක්‍රියාවක්. දැන් මේ සතිය පිළිතරනවා කියලා කියන්නේ මේ වෙන දෙයකට අවධානය යොමු කරනවා. අපි කරන්නේ නැහැ මොකක්. වෙන දෙයකට එක සම්පූර්ණ මේ අචේතනිකව වැටෙන. සිතිවිලි පහල කරලා තියා හුස්ම ගන්න නැහැ. චේතනාව අචේතනිකව වෙන හුස්ම රැල්ල දිහා බලන. චේතනාව පහල කරලා කරන ඔක්කොම වැඩ අතාරිනවා. චේතනාව පහල කරලා තමන් කරන දැන් පරියන්ක වාඩි අපි සිතිවිලි පහල කරලා මොකක්වත් කරන්නේ. අපි වෙන දේ දිහා නම් අවධානයෙන් ඉඳ ගන්නවා. ඒ වෙන දේ දිහා අපි අවධානය ගෙනිච්චට පස්සේ අවධානයේ පිළිගැය පස්සේ සමහරකෙන්ට කොරේ හුස්ම රැල්ල අවදීන් ඉදී කොනාසිකාග්‍රේ පෙනේ නැත්නම් වෙන තැනක පෙනේ උදේ පෙනේ අපිට විපස්සනාවේදී එහෙම පෙනෙන තැන මොකක්ද කියන එක ඉච්චරම ලොකු අදාළ තැන හැබැයි තමන්ගේ දැනෙන
එක්ක හුස්ම දැනෙනවා නම් නාසිකාග්‍රියවත් කමක් නැහැ උදරයවත් කමන්නේ ඒ තැනට අවධානය යොමු කිරීම විතරයි කරන්නේ. හැබැයි මෙතන දැනින්න ඕනේ මෙතන දැනින්න ඕනේ කියලා පූර්ව නිගමන කරන්න එපා. ඒකයි මම ඔබට පටන් ගන්න කිව්වේ පූර්ව නිගමන දාගැනීම සතියට බාධාවක් කියලා. අතනේ දැනින්න ඕනේ උස්ම මෙතනේ ඒ මොකක්වත් නැහැ. මේ ඔබලෝසුව දැනෙන්න ඕනේ මෙහෙම ඒ කිසිම පූර්ව නිගමනයක් නැතුවයි මේ කියන සතිය පිළිදෙන වැඩපිළිවෙල දෙද්දී අපි මේ සතිය පිළිහිටවන්නේ. එතකොට කෙනෙකුට එතනදී දැන් මේ විදිහ කෙනෙක් සමහර කෙනෙක්ට එතකොට සමහරට තේරෙන්න පුළුවන් මෙහෙම වදින තැනක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. උදරේ පිම්බීම ඇකිලිම කියලා වත් එක පේන්නේ නැහැ. සමහරකොට සමහර අයක ඒ හුස්ම රැල්ල ඇතුළේ පිට වෙන බවක් පේන්නේ දැනෙන්නේ නැහැ. ඊළඟට වදින තැනක් තේරෙන්නේ නැහැ. එම මොකක්වත් ඔබට තේරෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්න නැහැ. එතකොට ඉන්නේ ඉරියව්වට සිහිය පිටලා ඉන්නේ. ඉන්නේ ඉරියව්වට තියෙන්නේ එතකොට ඔයාලට ඉබිරියට ඒ භාවනාව ක්‍රමවේද තියෙනවා. ඒ සතිය ගෙනියන්න පුළුවන් ඉස්සරහට කරමු. ඉතින් දැන් බලෙන් මොකක්වත් තේරෙනා බලතල මොකක්වත් කරන්න එපා. මම එක එක පූර්ව නිර්වාණ දාගෙන ඉන්න අපි භාවනාව මේක මේක කියලා එහෙම සතියට බාධා. පූර්ණ නිගමනයක් නොදා දැන් අපි කරන්නේ අර සම්පූර්ණ සියලුසියක් ඒක අවදායි බලාගෙන ඉන්න වෙන දෙයක වෙන අචේතනිකව චේතනා පහළ නොකර වෙන දෙයක අවධානයෙන් පටන් ගන්නවා. ඉද්දී ඔබට තේරෙන වළක් විතර ඒ ආහුස්ම රැල්ල එක්ක නාසිකාග්‍රේ තුල නාසිකාග්‍රේ වදිනවා නැත්නම් උදරේ පිම්බීම ඇකිලිම වශයෙන් ස්පර්ශ වෙන හැටි අන්න එතකොට ඒ වදින තැනට අවධානය යොමු ගෙනියලා ඊට පස්සේ ඉතින් අපි තුම ඇතුළෙන් පිටුලෙන් බව වෙනේ කරනවා පිටරේදී පිට වෙන බව වෙනේ කරනවා වෙනේ කරන්න ගන්නවා. ඔන්න ඔතනදී මම තව එකක් කාරණයක් කියන්න ඒ කාරණේ කියන්නේ ඉස්සෙල්ලා ඒ තමයි මේයි ආනාපානසති ප්‍රහාරයන් ඉස්සෙල්ලා කියන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මේක භාවනාවේ ගොඩක් කරපුවා ඉන්නවනේ. මම මෙතනත් ඇති ආනාපානසති භාවනාව බොහෝ කලක් පුරුදු කරපු කෙනෙක් අර වාඩි වෙද්දිම අරමුණු නොදෙනියන්න ගන්නවා. ඒකේ ඇතර ඇතුළෙන් පිටවීම වශයෙන් පේන්නේ මම දැන් මෙතන කියලා වාඩිලා අරමුණට හිත ගෙනිච්ච ගමන්ම සුසුමලල සම්පූර්ණ දිල යනවා. ඒ වගේ ඒ වගේ වැඩ ගොඩාක් අය මම දැකලා තියෙනවා. ඒ අය කරන ආයෙත් බලේ කරේ උත්මාරගෙන පිට කරන්න පටන් ගන්නවා. ඒකට ඒක කරන්න මේපා මොකද මේ භාවනාවේ දියුණුවට යද්දී ඒ කොහොමද සුසුමලල ගෙවිලා යන්න තමයි වෙන්නේ. එයර ගොඩක් සතිය දිනු කරගත්ත ඇයට ඒක වාදින අරමුණේ පිටිපු ගවන්න ගිහිලා. ඒ අය ඊට පස්සේ එතනින්නම් භාවනාව ඉස්සරහට ගෙනියමයි කරන්නේ. එතනින්නම් තමයි භාවනාව ඉස්සරහට ගෙනියනවා මිස මේ වෙනම ආය බලෙන් මුසුම ගැනීමක් නිමිත්තක් අලුතෙන් අලුතෙන් නිමිත්තක් ඇතුළට දා ගැනීමක් අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම නැත්තම් මම එක කර අපි අර දාගෙන ඉන්න පූර්ව නිගමනින්ද අර හොඳට සතිය පිළිහිදලා ඒකාග්‍රතාවයේ තියන අය ආයත් බලෙන් උස්වර ගන්න පිට කරන්න ගන්න. ඒ මොකද අපි අහලා තියෙන පූර්ව නිගමන ආනාපානසති කරනවා මෙහෙම පේන්න ඕන කියලා දාගෙන ඉන්න පූර්ව නිගමනය. ඒ සියල්ල අත්හැරලා ගන්න ඉන්න එහෙම දෙවිලානන් දෙවිලාන බව දැනුවත් ඉඳ ගන්න. එතකොට යාම එතනින් ඉස්සරහට ගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් අපි තුමු දැන් කෙරෙත් හොඳට මේක පේනවා කියලා හිතමු. මොන සතියෙන් ඉඳි තමයි ඇතුල් දෙන්න බව දැනෙන්න ගන්නවා පිට වෙන බව පිට දැනෙන්න ගන්නවා දැනෙන්න ගද්දී ඔන්න ඒක අපි අරගෙන ඉතනට අවධානය ගන්න උපකාරයක් වශයෙන් ඔන්න ඇතුළ දෙන බව පිට වෙනවා මේක කරන්න ගන්න. එතකොට පොදු කරගෙන මේක කරගෙන යද්දී මට තේරෙන හැටියට අපිට බාධාවක් වශයෙන් එනවා බාධාවක් තුනක්. තුනක් මුලදී හැබැයි තුනම හැමෝටම වෙන්නේ නැහැ. එක්කෝ දෙකෙනිට එකක් තමයි වැඩි වෙන්නේ. සමහර අයට සිහිය පිටවගෙන යද්දී ශබ්ද බාධාවක් වෙන්න ගන්නවා. සමහර අයට වේදනාවක් බාධාවක් වෙන්න ගන්නවා. සමහර අයට සිතිවිලි බාධාවක් වෙන්න ගන්නවා. හැබැයි ඒක බාධාවක් වෙන්නේ සිතිවිලි හේම නිසාවත්, ශබ්ද හේම නිසාවත්, වේදනාව හේම නිසාවත් නෙවෙයි. අපි භාවනා කරද්දී අපි දාලා ඉන්න පූර්ණ නිගමනයක් භාවනා කරද්දී මට සිතිවිලි එන්න එපා කියලා. එමාරේ මට භාවනාවේ නම් මන්ත්‍රද භාවනා කතිය අපිට බලන්නේ අපි හොයන්නේ එකම ආරමුණ කරා ඒකාග්‍රතාවය කියන එක නෙමෙයි මා කියන්නේ දෙහානේ නෙමෙයි ඔබ සොයන්න ඕනේ ඒ නිසා අපි යන්නේ සත්‍ය පිළිදෙන කියන්නේ සත්‍ය පිළිදවද්දි සිතිවිලි පිළිම කිසි ප්‍රශ්නයක් නැහැ අර දෙහානේ කියන කිරා කරන්නේ නැහැ ඒක ලොකු ප්‍රශ්න කරගෙන ඉන්නේ. එතකොට
දැන් අපිට සිතිවිලි ඔබ තේරුම් ගන්න භාවනාවට බාධාවක් වෙන්නේ සිතිවිලිම නෙවෙයි සිතිවිලි එන්නපා කියලා ප්‍රතික්ෂේප කරන මනසයි. සිතිවිලි මට භාවනා කරද්දී සිතිවිලි එන්නපා කියන මනස සිතිවිලි ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒක ඔබේ සතිය පිළිදවීමට බාධාවක් නේ. ඔබේ ඒ අය අර එන වර්තමානයේ සිතිවිලි ප්‍රතික්ෂේප කරන එක. ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන හැඟීමෙන් තමයි සිතිවිලි දවන්නේ. අන්නේ ප්‍රතික්ෂේප කරගෙන යන්නේ පළන හැඟීමමයි ඔබට ඔබ වර්ධනය කරන්න යන සිහියට සතියට බාධා පිට හේතු වෙන්නේ. ඉතින් ඒකවල ඒ නිසා මාගේ සිතිවිලි තිබුණට කමක් නෑ භවනා කරද්දී. සිතිවිලි තිබීම ප්‍රශ්නකුත් නෙමෙයි. සිතිවිලි තියෙනදි තමන් තමන්ගේ මූලික කර්මස්ථානය ආනාපාන දින සමබරව තමන්ගේ සමාන සිතිවිලි ළඟ පේනවනම් හුස්ම ඈත වගේ පේනවනම් සිතිවිලි හරහා බැලීමට හුස්මියා බලන්න. ඒක අයින් කරන්න ඕනේ ඒ හරහා බැලිලා පුළුවන් කියලා බලන්න. ඒ හරහා බලන්න පුළුවන් කියලා බලන ඉතරයි සිතිවිලි කියන එක ප්‍රතික්ෂේප කරනවා. මේ මොකක්ද සිතිවිලි තිබ්බට තරන්නේ භාවනාවට බාධා වෙන්නේ සිතිවිලි නෙමේ කියන්නේ හිතේ එක නෙමේ හිතන්න කියෝ. හිතේ එක ස්වභාවිකයි. ඒක අපි චේතනා පාල කරලා කරන දෙයක් නෙවේ. හැබැයි අපි චේතනා පාල කරලා කරන හිතේ එකයි තේරුම් ගන්න භාවනාවට බාධා වෙන්නේ සංස්කාර වෙන්නේ චේතනා පාල කරලා කරන ඕනෙම එකක් සංස්කාරය. චේතනා පාල කරලා යමක් අපි කරනවාද ඒක විතරමයි භාවනාවට හානියක් වෙන්නේ සතියට බාධාවක් වෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? දැන් චේතනා පහළ කරලා මොකද කරන්නේ? ඒ කියන්නේ මම කියන වචනේ තේරුම් ගන්න මේ දැන් කියන්නේ හිතෙනවා කියන එක අපි දැන් අපිට හිතෙනවා කියන එක අපි නිතර එකයි දෙකක් හැවිලිම තේරුම් ගන්න හිතෙන එක සහ හිතන එක දෙකක් කියලා. භාවනාවට හිතුණාට කමක් නැහැ හිතන් දෙන්න එපා. සිතුවිලි බව හිතෙන බව දැනගන්න ඉතින් නැත්තොල ඉතරයි. දැනුවත් බව ඉන්නව ඇත්තට. සිත් තමයි මේ මොහොතේ සිතිවිලි එන බව දැනුවත් ඉන්නව ඇත්තට. ඒක හොඳයි හෝ නරකයි හෝ බෙදව හිතන්නේ කියොත් තමයි ඔබ සතියේතෝ තමා පෝරගන්නේ වර්තමානයේ සිහිපීඩවන්න බාධාවක් වෙන පටන් ගන්න. ඒ වගේම සමහර විට ඊළඟ බාධා වෙන්නේ සද්දය කියන එක. සමහර වෙලාවට මට භාවනා කරනකොට මේ සද්ද තියෙන තැන්වල කියලා එතනත් ඔබ තේරුම් ගන්න සද්ද බාධාවක් වෙන්නේ සද්ද ඇහෙන්න එපා කියලා පූර්ව නිගමන දාගෙන භාවනාවට යන යෝගාචරයට. සද්ද එපා කියන මනසටයි සද්ද කියන එක බාධාවක් බවට පත් වෙන්නේ. සතියේ ප්‍රශ්නය සතියේ සද්ද දිනන සද්ද ඇහෙනවා දැනවත් කියලා ඉතරයි. සතිය කියන්නේ මේ මොහොතේ මොකක්ද වෙන්නේ සමස්තය පිළිබඳව ඔබ පවත්වන්නා වූ අවධානය. ඉතින් ඒකයි මාත් එකක් විතරයි. සද්ද වුණා නම් ඒ බව දැනගන්නවා. දැනුවත් වෙලා හැබැයි සද්ද අහන්න යන්න එපා. මේ මඩද අරායට හොඳ නරක කියලා අන්න එතකොට චේතනා පහල කළොත් අන්න එතකොට සද්ද අහන්න කියලා ඇහුණට කමක් නැහැ අහන්න යන්න එපා. ඇහිමයි අහනවයි කියන්නේ දෙකක්. හැබැයි මේ දෙකද වෙයි. එතකොට කර්ම නැසකල්පිය සංස්කාරයක් වෙන්නේ ඇහෙන එක නෙවෙයි අහන්න යන. ඒ වගේම දැන් දැන් කියන එක දැනගන්න ඕනේ ඥානාරාම මහතුරාගේ ජීවිත කතාව කියන්නේ කාමුරු කෙනෙක් ලස්සන කතාවක් කියෝ උනාන්ති කිව්වා මේ දවසක් උනාන්තිලා එක දෙනම මේ භාවනා කමඨා සුද්ධ කරන්න ඥානාරාම නායක හඳුන ළඟට ගියා. මේ නායක හඳුන ළඟට ගියාට පස්සේ මේ නායකයා හිතන් අඳුනමත් කරු හවුසුනේ මට භාවනාව හොඳට වැඩෙන්න ආරම්භ තියෙන්නේ හොඳ සතිය පීඩන ආරම්භ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන හවස එක වෙලාවකට අර අල්ලපු වැඩේ ඉන්න පන්සලේ ආවදෝ ක්ලවුඩ් පිටේ දානවා. ඒකේ සද්දි දැම්මට පස්සේ මට මුකුත් භාවනා කරගන්න බැහැ. ඔක්කොම කැඩිලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි බාධාව දෙන්නේ. නැත්තම් මට ටොප් එකට භාවනාව අරගෙන තියෙනවා. උනන්දුන ඒකද බාධාව. ඉතින් හරි කමක් නැහැ නම අපි නා උනාගෙල ගෙමුකෝ ඔය ලවුඩ් පිටේ අනිත් පැත්තට හරවන්න කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා අයන් කියලා උනාගෙ හොරා බයත් ඇල්ලුවා. එතකොට හැරමිටියත් අරගෙන ඉස්සරහට ගියා. යන ගමන් දැන් උනහස අයිත් පැත්තට දිගඳුර කියලා කියනවා. දැන් නම මෙහෙම හිතන්න පොඩ්ඩක්. දැන් ඔබ භාවනා කරද්දී ප්ලේන් යන්න පටන් ගන්නවා. යාපෝට් එක ළඟ මෙහෙම නේද ප්ලේන් යන්න පටන් ගන්නවා. ඉතින් ඒ සද්දේ මම කොහොමද නතර කරන්නේ කියලා කියනවා. එතකොට අරවලු උත්තරයක් නෑලු. ඒලා උනහස ගැදලා නම සද්ද අපිට බාධා කරන්නේ නැහැ සතියට.
සද්දවලට අපි බාධා කරන්නේ. සද්දවලට අපි බාධා කරන්න ගියාම සද්ද අපිට බාධාවක් වෙනවා. එනි මේවා එන්න එපා මේ සද්ද එන්න එපා කියලා අපි සද්දෙට සද්දවලට කරදර කරන්නේ. එතකොට සද්ද අපිට කරදරයක් වෙනවා. ඒක නිසා වචන අපි සද්දවලට බාධා කරන්න කියන්නේ සද්ද හෙන්න දෙන්න. ඒක ඇහෙන බව දැනුව සතිය කියන මඟට සමස්ත වේලවල දරුවක් බව. දැන්ව නද්ද ඇහෙන බව වෙයි අහන්න යන්නේ. ඒවා හොඳ නරක වගේ මේවා ඇහෙන්න එපා මේක ඇහෙන්න චේතනා පහළ ගැනීම වශයෙන් අහන්න යන්නේ නැහැ සද්ද. අනිත් එතකොට ඔබට සද්ද කියන ප්‍රශ්නයක් නැහැ. වේදනත් එහෙමයි. වේදනාව කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ වේදනාව විඳින්න ගියාම. වේදනාව කියන එක භාවනාවට ඇත්තටම ගැටලුවක් වෙන්නේ මේ භාවනා කරද්දී මේ මේ වේදනා එන්න එපා කියලා විපූර්ණ නිගමන දාගන්නේ භාවනාවට වාඩි වෙන්නේ. මේ හොඳ පහසුව තියෙන්න ඕනේ ඒවා. ඒ එතකොට අන්නේ මේ මනසටයි අර දැනෙන වේදනාව ප්‍රශ්නයක් නේද? ඒක භාවනාවට වේදනාව ප්‍රශ්නයක් නෑ. අපි අර පූර්ණ නිගමන දාපු වේදනාවල් මේ දුක් වේදනාවල් එන්න එපා කියන මනසටයි ওই දුක් වේදනා ආදී දැනෙද්දී ඒක භාවනාවට සතියේට ප්‍රශ්නයක් කරගන්න. ඒක සතියේට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් කියන්නේ තමන් අර දාගෙන ඉන්නා වූ මේ පූර්ණ නිගමනයට. වාගේ කිසිම පූර්ණ නිගමනයක් නැතුව සතිය වරන්න. ඒ කියන්නේ වේදනා දැනුණට තමයි විඳින්න යනවා. විඳිනවයි දැනෙනවයි කියන්නේ දෙක. විඳින්න යනවා කියලා කියන්නේ ඒක හොඳයි මේක නරකයි මේවා එන්න එපා මේවා එන්න එපා අර මම අර මං කිය මම මුලින් බලනදි මට පැටිට දැන මෙනෙහි කරෙත් වේදනා වේදනා කියලා අයින් කරන දාද අන්න විඳින්න කියන එක. දැන් දැනුණට ප්‍රශ්නයක් නැහැ. විඳින එකයි අත්‍යවශ්‍යම. ඒ නිසා තේරුම් ගන්න සතිය කියන එකට පූර්ණ නිගමන මම ඉස්සරහට ලොකුම බාධක කියලා ඒ වගේ දේ උගද සද්ද සිටි විනිසහ වේදනා ඔය තුන තමයි ඔය ඇතුළු හැමෝම භාවනා කරලා ගියාම මුලින් ඇවිල්ලා ගැටළු ඇවිල්ලා ඔය ටිකනේ කියන්නේ එක්ක වේදනා ප්‍රශ්න කියනවා නැත්නම් සිටි විලි ප්‍රශ්න කියනවා එහෙම නැත්නම් සද්ද ප්‍රශ්න කියනවා ඉතින් මරණ අධ්‍යයනයේ ඒවත් ඔය තුන ප්‍රශ්නයක් වෙන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා තාම දන්නේ නැති සහ ඒ වගේම මේ සතිය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න. ඒ වගේම පූර්ණ නිගමන දාගෙන ඉන්නවා. භාවනා කරද්දී වේදනා සාධිතින නොයේ වාසය. ඔන්නෝයි මනස් වලට විතරයි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කියනවා මේ හද්ද වෙනවා නම් එහෙත් පාසිතී වෙනවා නම් එක්පා. ඒ වගේ සිතිවිලි ඇවිල්ලා අපිට හැම වෙලේම මෙහෙම කරන්න. යෝජනාවක් ඉදිරිපත් කරනවා මෙහෙම. ආ දැන් ඔන්න මේ ගැන හිතමු. මොකද මේ අතිවිද මේ වැඩයක් වුණා මේ වුණා අපි මේ ගැන හිතමු. එතන ඉස්සරහට මේ දේවල් කරගන්න ඕනද දැන් සිටිවිලි යෝජනා ඉදිරිපත් කරනවා නේද අපි ඒවට හා කියලා ඒක පාස්වර්ඩ් එක වගේ නේද හා කියන එක හා කියලා කිව්වොත් තමයි දිගට දිගටම මේ චේතනාවක අපි යන්නේ ඒක දැනුවත් ඉඳලා යෝජනාවට හා කියන්න යන්න එපා අර මේ සිටිවිලි එකක යෝජනා කරන්නේ සද්ද එකක යෝජනා ඉදිරිපත් කරන්නේ වේදනා වේදනා හිතන්නේ යෝජනා ඉදිරිපත් කරේ මා කියන්නේ යෝජනාවලට හා කියන පාස්වර්ඩ් එක දාන්න එපා මේක ගැනෝකේ කියේ තමයි යෝජනා ඉදපත් කරන්නේ මේක හරියම අරයි මේක අයින් කරන්න ඕනේ කියලා යෝජනා ඉදී අපි හා ඕ කියලා කිව්වොත් හා කියව ගම හරියට ප්‍රතිවිරුද්ධ සිත්විලි ධාරාව මාසේ ගලාගෙන යනවා ඒක මා කියන්නේ ඔබට ඒ හා කියන පාස්වර්ඩ් එක දෙන්න එපා හා කිව්ව තමයි ඒ පාඩේට ගහපු ගම අර දැල නැතුව දිගට දිගට අපිත් අර චේතනා හිතුවේ ඔස්සේ හිතිතයි දිතා යන්න පටන් ගන්න කොහෙන්ද පටන් ගත්තේ ඉවර වෙන්නේ කොහෙන්ද කියලා අපිට මතක නැහැ ඉතින් අනිත් වගේ ප්‍රශ්නයක් තියෙන මම කියන්නේ හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඒ යෝජනා ඉදිරිපත් කරයි ඔබට ඔබේ සිටිවිලි ඉතින් ඒ යෝජනාවලට ඔබ හා කියන්නේ ඔබ කියන්නේ හැම වෙලෙම මම මේ වෙලාවේ වාඩිුනේ භාවනා කරන ආනාපාන සතිය කරන්නේ එහෙනම් මම මේ වෙලාවේ මගේ ඒක තමයි මාතෘකාව ගැරිය සමිතිය තියෙද්දි අර අපි කියන්නේ සභාපති දැක්ක වෙන්නේ බයි මාතෘකාවට යෝජනා ඉදිරිපත් කරන්නේ මාතෘකාවට කතා කරන්නේ ඒ වාසුකාර පිටින් හරිස්සයි කියලා කියන අරවලිය දැන් අපි ට්‍රිප් එකක් යන වෙලාවේදී දැන් අපි වල අපි කියන ලබන මාසයෙන් පෙර චාරිකාවක් ගැන කතා කරනවා තමයි. ඒක එක්කෙනෙක් කොන්න ඉතින් පහෝගිය සමිති වාරය ගැන කියන්න ගන්නවා. එතකොට සභාපති දැන ගන්නවා දැන් මේක මේ පහෝගිය සමිති වාරය ගැන කතා කරන වෙලාව නෙවෙයි. දැන් මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්නේ මේ චාරිකාව ගැන කියලා කියන දැන් චාරිකාවට අදාළ දේවල් කතා කරමු කියලා සභාපති දැන ගන්න ඕනේ. ඒ සභාව ආයේ මේ මොහොතේම මාර්ගපාඩ ආරන්නේ. වාගේ ඔබත් අන්නේ වගේ දක්ෂ වෙන්න ඕන යෝජනා ඉදිරිපත් කරලා හැබැයි අපි දන්නවා මේ වෙලාවේ මගේ මාර්ගපාඩ ආරම්භයි. අවවා තියෙන බව දන්නවා හැබැයි අරටන්න ඒක මාර්ගපාඩ අදාළ නැති යෝජනා දිගින් දිගට ඉදිරිපත් කරාට ඒ ඔස්සේ නෑ ඉන්න ගන්න.
ඒ උසෙක ගමන් කිරීම නතර කරලා ගන්න. යෝජාන හාසියන පාසල් එක දෙන්නේ නැහැ. ඉතින් අපි ওই විදිහට ඔන්න දැන් සතිය පිරන්න ගන්නවා. සතිය පිරන්නේදී ඔන්න එතකොට අපි සිටීලියා වගේ හිතන්නේ නැහැ, වේදනා දැනෙන්න විඳින්නේ නැහැ, සද්ද වලට අහන්නේ නැහැ. දැන් අරමුණේම සිත පිරිනවා. අරමුණේ සිත පිරියට පස්සේ පස්සේ ඊට හොඳම දේ තමයි ඒක සමහර අයගේ එකක් තියෙනවා. ඒක දුර්වලකම ඒ තමයි අරමුණට වටිනකමක් දෙන්නේ. මාගේ ඔබේ දැන් භාවනා සතියේට දැන් අරමුණ දුන්නාට පස්සේ ලැබුණාට පස්සේ ආනාපාන සතිය ඒකට මේ වටිනකමක් දෙන්න ටිකක්. වටිනකමක් දෙන්න කියන්නේ දැන් අපි මෙහෙම වෙනවා මොනවා අපි පාඩියකට කතා කරනවා. පාඩියකට කාර්යදක්ෂතාව කතා කළාට පස්සේ ඒක ප්‍රධාන ආරාධිතාව උත්තර දෙන්න කියනවා. ආරාධිතාව උත්තර දෙන්නේ 10යි 10ට. ඊට පස්සේ අපි 10යි 10 වෙනකන් එන ඔක්කොමල පිළිගන්නවානේ. 10යි 10 වෙනකන් එන ඔක්කොමල පිළිගන්න හැබැයි ප්‍රධාන ආරාධිතාව උත්තරවට පස්සේ අපි ඉන්නේ යත් එක්ක. අනිත්‍යයි දන්නව අර යර පිළිගන්නේ නැතුවට මේ මෙයා මේ පිළිගන්නේ නැත්තේ මෙයායිනේ ආරාධිතාව උත්තර කියලා. මම කියන්නේ ඔබේ භාවනාවේ දැන් වාඩිලා අරමුණ හොඳට මතු කරගද්දී ඒකේ ප්‍රධාන ආරාධිතාවට ප්‍රධානම උත්තර බවට පත් කරන අරමුණ. ඒකල වටිනකම දෙන්න එතකොටත් ඔය ඔබේ ඔය කියන දුවන ප්‍රශ්නය අර හා කියලා ඒ විචියෝස්සේ වේදනාවස්සේ සද්දෝස්සේ දුවන ස්වභාවය අරින්න ගන්න. ඒක ප්‍රධානම උත්තර බවට පත් කරගන්න. එහෙම නැත්නම් අර වැද්දාගෙන වේදිකා නාට්‍ය බලලාදීනේ වේදිකා නාට්‍ය බල බලන්නකොය මේ ප්‍රධාන බ්ලැක් ලයිට් එක ප්‍රධාන ලයිට් එක උඩගෙන ප්‍රධාන රංගපාන ඒ ප්‍රධාන නළුවට ඒ නළුව යන තැනට ඒ ෆ්ලෑෂ් ලයිට් එක දෙනවා. ඒ මොකද ඒක ප්‍රධාන නළුවට තමයි වැඩිපුර ආලෝකය යදනවා. මම කියන්නේ අන්න ඒ වගේ. ඔබෙන් දැන් ප්‍රධාන නළුව තමයි මේ මොහොතේ මේ අර කර්මස්ථානේ. දැන් ඒකට ලයිට් එක අල්ලන්න ගන්නවා. ඒක යන තැනට ඒකට සම්පූර්ණ ඒකට තමයි ප්‍රධාන ආලෝකයේ අවධානය ගෙනියන්න ගන්නවා. දැන් ඔහොම කරගෙන යද්දී දැන් ඔන්න ඒකට ලොකු වටිනකමකුත් අපි ලබලා දුන්නා. ලබන්නේ අනිත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ දැනුවත් වෙන සද්දයන බව දන්නවා. වේදනා සිතිවිලි එන බව දැනුවත් බව දින. හැබැයි දැන් අරමුණ තුල සිහිය පිළිලා ඒක අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් දැන් ඒකට වැඩිපුර අවධානය ගන්න ඕන නම් අපි පිටයන්ින්ද මෙන්න කිරීම කියන උපකරණය මානසික කාර්ය ප්‍රවැත්ම පාවිච්චි කරා. මේක කරගෙන යද්දී මුලදී අපිට හොඳට ගොරෝසුව තමයි උස්සනල්ල ගොඩක් අයට දැනෙනවා. හැබැයි ටිකක් මෙහෙම බලාගෙන බලාගෙන ඉද්දී මේක සමහරවල් සිවුම් වෙන්න පටන් ගන්නවා. සමහර අයට ඒක වදින තැනත් හොඳට පේනවා. ඒ හුස්ම ගන්න නාසිකාග්‍රේ වදින තැන පෙන්නලා එතන තමයි තියෙනවා. එක්කෝ සමහර ටික හොඳට බලන්නේ කැඩි කැඩි එක්කෝ එක උස්මවලදී උස්මවල 100ක් 200ක් පේනවා සමහර. කැඩි කැඩි වගේ. මගෙන් කරලා තියෙන එක ප්‍රායෝගික මේ අත්දැකීම් ඇති කරන් ඉන්න එකට උව ලැබෙයි. ඒවත් ලැබෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ මොකක්වත් ඕනේ නැහැ. මම මේ කියන්නේ කරපු අයට එතකොට ප්‍රයෝජනයක් වෙන ඉඳ. ඒකෝ එහෙම කැඩි කැඩි යනවා වගේ පේන. සමහර අයට තියෙන ගමන් මේ මොඩුවට අර එක්ක බොරෝසුව දැනෙනවා. නැත්තම් උණුසුම වගේ එක්ක සමහර අයට හුස්ම රැල්ල දෙනවා තද උණුසුම. සමහර අය සීතලට දැනෙනවා. ඒ සීතලට ඒ දැනෙද්දී එතකොට අපි හඳුනා ගන්නවා මෙහෙම. ආ මේ තමයි දැන් හුස්ම රැල්ලක් කියලා අපිට පේන්න දැන් දෙන්නේ උණුසුමක් ඇතිලා නැති වෙනවා. සමහර සීතලක් ඇතිලා නැති වෙනවා පේන්න ගන්නවා. නැත්තම් කැඩි කැඩි යාමක් පේන්න ගන්නවා. අන්න එතකොට ඔබ තේරුම් ගන්න මේ ඔබේ සංසාරේ ධාතු මනසිකාරී වඩපු කෙනෙක්ට තියෙන ලක්ෂණයක් තමයි ඒ අර කුෂ්මනල්ලි ඇතුලේ පවාන ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒ ප්‍රකට වෙන්නේ තමන් කරන්නේ දැන් අපිට ඇතුල් වෙන පිට වෙන එකට වඩා පේන්නේ අර කැඩි කැඩි යන උස්මනල්ලක් සහ අර කුණුසුමක් සීතල ගතියක් ආදී පේන්න ගන්නවා. නැතම රෝස ප්‍රත්‍ය තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න පටි සතර මහා ධාතු කියනවා. ධාතු ලක්ෂණ තියෙනවා. පටි ධාතු ලක්ෂණ තමයි තද ගතිය, මුදු ගතිය. ආපෝ ධාතු ලක්ෂණ තමයි වැగిරෙන ගතිය, පිඩු කරන ගතිය. තේජෝ ධාතු ලක්ෂණ තමයි මොහොතම සිදෙන. මම උණුසුම දෙක එක කියන්නේ මම කියන්නේ හැම භෞතික ලෝකේ හැමදේම ඉන්නේ එකකට සාපේක්ෂව කියලා. උණුසුමක් අපිට දැනෙන්නේ සීතලට සාපේක්ෂව විතරයි. සීතලක් පාත උණුසුමක් අත්තර සත්‍ය වෙන බව නේද? දැන් අපිට නාසයක හුස්ම රැල්ල සීතලයි කියලා දැනෙන්නේ ඒ නාසිකාග අපේ නාසයග උණුසුමද උණුසුමට සාපේක්ෂව සීතල ස්පර්ශ වුණාම අපිට හුස්ම සීතලයි නාසයග ප්‍රශ්නේ ප්‍රදැනෙනවා. අද ඇස්නේ උෂ්ම සීතලයි. මොකද විඥාණයට යම් දැනුමක් එන්නේ එකම ධාතුක දෙක එකට ගැටෙන්න ඕනේ. නැත්නම් විඥාණයේදී දැන් විඥාණයට යමක් දැනුවත් වෙන්නේ ආ එකම ධාතුක ලක්ෂණ දෙක එකට ඉස්පස් කරනොත් විතරයි. අපි දැන් අපි පොළව
සක්මන් කරද්දී බුදුන්නේ පොළොව ගොරෝසුයි කියලා ඒකෙන් මොකක් ඉන්නද? පාදේ මුදුයි මුදු බවට සාපේක්ෂව පොළොවේ ධාර්තය තමයි දැනයි. ඒ දැන් පාදේයි පොළොවේ දෙකම එක මුදු වුණා නම් දැනීමක් දැනෙන්නේ හිතට මොකද විඤ්ඤාණයට. ඒක තමයි ලෝකේ මගේ ලෝකේ හැබදෙනා දිට්ඨියක් ඇතිදී දෙකේ දිට්ඨවහය තියෙන උණුසුම වෙන්නේ හිතට තව ගොරෝසු බව දැනෙන්නේ මුදු බවට සාපේක්ෂව. ඒකට මේ පඩවි ධාර්තයේ ගොරෝසු ගතිය සහ මුදු ගතිය දෙකම පටවි. පටවි කියවම ගොරෝසු විතරයි මුදු දෙකම. ආපෝ කියවම අර ඝන ගතිය දැනෙන්නේ වැగిරෙන ගතියට සාපේක්ෂව. පිඩු කරන ගතිය ලේවල බලන්නකෝ. ලේවල පිඩු කරන ගතිය ගල් වෙනක ඇති කරන ගතියක් තියෙනවා ඝන ගතියක් තියෙනවා. ඒ දෙකම ආපෝ. එතන උණුසුම දැනෙන්නේ පිටලකට දිනන දැනෙන්නේ සාපේක්ෂව උණුසුම දැනව දෙකම තේජෝ වේ ධාතුව කියලා කියනවා. ළඟට පටවි කියන්නේ හම්බනවා පුම්බන ඉතිගේ සෙලවෙන දඟලන නලියන ඔය ධාතු ටිකට අපි කියනවා වායු ධාතුවේ ලක්ෂණ කියලා. ඉස්සෙල්ලා බණහාදී ඔය ධාතුවල ලක්ෂණ හඳුනගන්නේ සතර මහා ධාතුවේ එක එක පටවි ධාතුවට ආවේනික ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායු ධාතුවේ ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. අන්‍ය ලක්ෂණ ටික හඳුනගන්නේ ඉන්නේ. එතකොට දැන් අර භාවනාවේ අර සතිය හොඳට පිළිටන් යද්දී අන්තිමට මුස්මරයල් ඇතුළු වීම පිට වෙන එක අඩු වෙලා අපිට පේන්න ගන්නේ ධාතු ලක්ෂණ පේන්න ගන්නවා. පදවිලාදී ලක්ෂණ අපෝ තේජෝ වායෝ. එතකොට ඔබ කරන්න ඕනේ ඇතුළෙන් පිටවීම මෙහෙය කරන්න. හැබැයි දැනුවත් වෙන්න මේ කියන දැන් මේ පදවි ධාතුවක් මතුවලා තියෙන ප්‍රකට වෙලා. දැන් මේ තියෙන තේජෝ ධාතුව ප්‍රකටලගෙන ධාතු ප්‍රකට වෙලා බව කියන එක දැනුවත් භාවයෙන් තියාගෙන අරමුණ මෙහෙය කරන්න. දැන් තමයි මේ ගානේ පදවි ධාතුවේ උස්මයේ හැම සතර මහා දැන් වායෝ ධාතුව ඇතුලේ තියෙනවා පදවි ආපෝ තේජෝ වායන හතර. තේජෝ ධාතු ගත්තත් ඒක ඇතුලේ තියෙන පදවි ආපෝ තේජෝ වායන හතර. එක ධාතුවක් ඇතුලේ සතර මහා ධාතුම තියෙනවා. ඉතින් අපි ආනාපාන සතිය මේ ගැඹුරු දෙයකට යන්නේ. මේ කියන්නේ ධාතු මානසිකාරය කියලා යන්නේ ගන්න. දැන් මම මේ කියන්නේ මේක නෙමෙයි එකම ක්‍රමේ සමහර අයට මේ ක්‍රමේ නෙමෙයි වැඩෙන්නේ ධ්‍යාන ක්‍රම. ඒකත් හොඳට යාය ආරාධිය විපස්සනා කරන්න පුළුවන්. දැන් මම මේ දැමුව යටන්න මේ කියන දේ කතිය හරහා කොහොමද විපස්සනා පැත්තට යන්නේ කියන්නේ. හැබැයි ධ්‍යානෙ පැත්තේ මීට වෙනස් ඒ ඇයිද පේන්නේ ඔය මං කියු විදිහට නෙමෙයි. ඒ ඇයිද ඒ අරමුණත් එක්කම ඒ ආලෝක ධාරාවක් වෙලෙ එකට කිඳා බලන විදි. මම ඒක දැන් විස්තර කරන්නේ ඒකට අපිට තව පැත්තක් වෙන පැත්තක් කියන්න වෙනවා. ඒ මම මේ දැන් මේ වෙලාව විස්තර කරන්න හදන්නේ ඔය ඇත්තට සතිය කියන්නේ කොහොම විපස්සනාවේදී වැඩේ නැහැ. විපස්සනාවට අනුව සතිය වඩද්දී කොහොමද අරමුණ හරහා විපස්සනාව වැඩි වෙන හැටි ආකාරය ගැන ඔන්න ඔය දින හොඳට බලන්න. හැබැයි අර විදිහට වැඩි නැහැ. මට අවශ්‍ය ධාතු පේන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඒකට යන වෙනස් කරන දාස් තියෙනවා. දැන් තමයි මම කියන්නේ මේක මේ ගැන ටිකක් දැනුවත් වෙන්න. ඉතින් ඊට පස්සේ දැන් ඔය විදිහට හොඳට ගෙනේ බලන්නේ ටිකලා තව ටිකක් හොඳට බලන් යද්දී සමහරට ඊට පස්සේ ප්‍රකට වෙන්න ගන්නවා. අර උණුසුම්ද සීතලද බොරුද කියලා හොයන්න බෑ. හැමදේකම ඇති වෙන නැති වෙනවා. උණුසුම වේගෙන් ඇති වෙනවා නැති වෙනවා සීතල උනත් වේගෙන් ඇති වෙන නැති වෙන ස්වභාවයක් පේන්න ගන්නවා. සලන ගතිය විතර. ඔහොමම ටිකක් කළා ඔකදී එතකොට මොකද වෙන්නේ? අර පතලි ආපෝ තේජෝ වායවල දින පෞද්ගලික ලක්ෂණ අර කියපු ඝන ගති මුදු ගති නැති වෙලා ඒක පොදු ලක්ෂණේ පහළ වෙන්න ගන්නවා. පොදු ලක්ෂණේ කියන්නේ අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ලක්ෂණේ අනිත්‍ය දුකනාන ලක්ෂණ තුන තමයි තියෙන පොදු සංස්කාරයන්ගේ පොදු ලක්ෂණේ හැටියට අපි කියන්නේ අනිත්‍ය දුකනාස්කේනේ. ඒක අකුසලයල ගත්තත් උසමයල තමයි අඳුම කාය සංස්කාරය කියන්නේ. ඒ කියන්නේ ඒක ධාතු වශයෙන් බෙදුවා. ඒක දිහා හොඳට අවධානයෙන් බලන්නේදී ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ඒක අරහා ඒක ඇතිව නැතිවම පේන්න පටන් ගන්නවා. අපි ඒක දිහා බලන්නේදී මොකද වෙන්නේ? ඒක දිහා බලාගෙන ඉන්නේ එන්නින්දාර මුසුමරැල්ල සිවුම් වෙලා ගිහින් තමයි එක වෙලාවක් වෙනවා මුසුමරැල්ල නොදෙනීම යන පටන් ගන්නවා. ඒක මුළු ගොරෝසු එක අර වගේ ධාතු ලක්ෂණ ප්‍රකිරලා ඒව ඇතිව නැති වෙන දෙකල ඊට පස්සේ මුසුමරැල්ල සිවුම් වෙලා ගිහිලා ඒක පාට අපි දෙක නොදෙනින්ද පටන් ගන්නවා. නැති වෙලා නෙමෙයි හුස්ම කියන සංඥාව අපෙන් ගිහිල්ලා ගිහිල්ලා. හුස්ම තියෙනවා හුස්ම නැත්ත මැරෙන්න එපා. ඒක වතුර ගිහිල්ලා ඉන්න ඕනේ. ඒක තමයි උකට ගින්නේ. එහෙම නෙමෙයි හුස්ම තිබුණා හුස්ම කියලා ගත්ත සංඥාව දැන් ගලවලා ගිහිල්ලා. දැන් ඇත්තටම මේ සතිය පිළිදවද්දී නිත්‍ය සංඥාවක් අරගන්නවා. හුස්ම කියන්නේ සංඥාවක් නේක. හුස්ම කියලා අපිට ඇත්තකට පේන්නේ නැහැ නේ ඉතින් දකින. ඒ නිමිත්ත සංඥාවක් අතේ ඉතින් අපි දකින්නේ. ඇතුළේ පිටවෙන බා අන්තෝනේ සංඥාව නිමිත්ත දිහා එක දිගට බලාගෙන ඉඳි පේන්නේ. ඒක ගෙවියා. අන්තිමට මොකද මේ සංඥාව ගෙවියා මොකද වෙන්නේ? ඔස්ම වෙනවා කියලා නොදිනවා. ඒ සංඥාව අර තියෙන තියෙන බලාගෙන ඉඳි සිතින් ගෙවිලා යනවා.
අනිත් අවස්ථාවට අපි කියනවා කාය සංස්කාර පවතිනවා කියලා. හැබැයි ඔන්න ඔතනදී භාවනාවේ මන්තේ හොඳ අවස්ථාවක්. ඔතනදී ඊළඟට කරන්න ඕනේ කාර්යය තමයි මේ උස්ම ගිහිලා ගියාට පස්සේ අපේ මනස අනිමිත්ත වෙන්න ගන්නවා. නිමිත්තක් දැන්නේ භාවනා අරමුණක් කියලා එකක්වත් මනස දැන්නේ. භාවනා අරමුණක් නිමිත්තක් මොකක්වත් නැතිවාලා පස්සේ දැන් අපිට දැනෙන්නේ කිස් බවක් විතරයි. ඉස් බවක් දැනෙන්න ගන්නවා. ඒක සැපයක්වත් දුක් වේදනාවක් බොහෝක්වත් නැහැ. දැන් කරන්න ඕන ඔය දැනෙන උපේක්ෂාගත වේදනාව ඔය දැනෙන හිස් ස්වභාවය ඔබ ටිකක් වැඩි කරන්න කාලේ ඔබ ඉන්න කාලේ. මේ හුස්ම නොදෙනි හුස්ම නොදෙනි ඉන්න කාලේ වැඩි කරන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ සිතිවිලි වල අඩුවක් වෙලා හොතන. ඉතාලවත්. ඔය අතාලදීනේ දැන් ඔය වචනයක් මේ අප්පකිච්චෝ කියලා කියන කාරණේ සූත්‍රේ. අපකිට වෙන මොකක්ද? ඈ අපකිට වෙන්නේ කියලා කියන්නේ වැඩ අඩු බව කියලා ගොඩක් අය කියන්නේ බොහෝ අය වරද්දගෙන වැඩ අඩු බව එහෙම වැඩ අඩු බව අය නිවන් දකින්න ඉස්සෙල්ලාම නිවන් දකින්න ලෝක සම්මාලිය ටිකනේ වැඩ අඩු කියන්නේ අපකිට කියලා කියන්නේ ඇත්තටම හරියට ගැඹුරින් සාකච්ඡා කළොත් තේරෙන්නේ ඔන්න අපකිට බව කියන්නේ සිතිවිලි අඩු වීමමයි. සිතිවිලි දෙකක් අතර ගැප් එක වැඩි වෙන්න ඕනේ. මනෝවිද්‍යාවේ මනෝතේන්ගේ සිතිවිලි තොර තෝන්සියක් නැතුව ගලා යනවා නම් ඒ ගලා යන මනසක හරි බර. ඒක සංසාරේ දිගයි. සංසාරේ කෙනෙක් නිවන් දැකදී යාලේ සිතිවිලි ධාරාවයි නැති වෙලා කරවලින්. සිතිවිලි ධාරාව නැති වෙද්දී උස්මරැල්ල ගෙවිලා ගිහිල්ලා එතනින්දී අපිට වෙන උස්මරැල්ල දෙකක් අතර විශාල නේ උස්මරැල්ල නේ සිතිවිලි දෙකක් අතර තියෙන ලොකු ගැප් එකක්. වැඩි තියෙන හිස් ස්වභාවය තමයි දෙන්න කාලේ වැඩි වෙන දන්න මං කියන්නේ ඒ වෙලාවේ භාවනාවක් ටිකක් වැඩි කරා. ඒ භාවනාවේ ඉන්න කාලේ වැඩි කරන්න මොකද ඒ හරහා ඔබට ඉක්මනින් ඔය කියන නිර්වාණ භූමියට ප්‍රවේශන ෂෝට් පාරක් ඉදන් කියනවා. ඒක මාර්ගයක් කියලා. ඒ නිසා එතන හැබැයි අන්නේ වගේ වෙලාවක් භාවනාවේ ආවහම ඔබ අර ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි ඔය රිට්‍රීට් එක වගේ ඉන්නකේ වාසියක් තියෙන්නේ. එතකොට කාලේ වැඩි කරන්න පුළුවන්. ගෙදර දිනා ටිකක් ඇත්තටම ගෙදර කාලගතනක් තියෙන වෙනම ඉතින් ඒකින්ද ටිකක් ඒ වගේ කෙනෙක්ට භාවනා කරන කාලේ පරියක් කරන කාලේ වැඩි කරන්න අමාරු ටිකක් ඒ වලට ගන්න නැහැ. ඒ කියන්නේ ඒකට ඒ වගේ ලාකර මධ්‍යස්ථානයක වගේ නම් මට හිතෙන්නේ වාසි වැඩි කියන එක විතරයි. ඒකට අයිති දෙයක් කියන ප්‍රශ්නයක් නැහැ. තමන් කරගෙන යන විදිහ කරගෙන යන්න. හැබැයි අර කාර්ය පුළුවා තරම් මේ ගෙවිල ගිහිල්ලා ඉන්න හිස් කාලය වැඩි කරන්න බලන්න පුළුවන්. බලෙන් වැඩි කරද්දී මේ ඉන්න කාලය වැඩි කරන්න. හැබැයි ඔතන ඔය කියන හුස්ම දැවිලා ගෙවිල ගිහිල්ලා කාය සංස්කාරයේ සංසිඳිලා ගියාට පස්සේ අපිට සමහර අය උත්සාහ කරන්නේ එහෙම මේක සැක කරන මේක හරිද මේක වැරදිද මේක නම් නිවන් දැකලාද දැන් මොකක් හරි එකක් දාගන්න එක්ක ඒ කියන්නේ හිස් බව ඒක නෙමෙයි සැබෑම ශුන්‍යත් එක අනිමිත්ත තමයි හිත අනිමිත් නිමිති නැති වුණාට ඒක නෙමෙයි නිර්වාණය සමහර ඒක තෝවාන් ඵලෙ ඉඳලා පිටාද කරන්නේ ඒක උදව්වක් වෙනව හැබැයි ඒ තැනට යද්දී හැබැයි ඕක නෙමෙයි නිර්වාණය කියන්නේ හැබැයි උතන කරන්නේ උතන කාලේ වැඩි කරන්න ඕනේ. උතන කාලේ වැඩි කරන්න බැරි එක හේතුව තමයි සමහර අය උතනදී සැක කරනවා මේ කනපාර හරිද වැරදිද මං කියන්නේ ඉස්ලාම මේ සැකයයි කියලා. සැකේ තිබ්බොත් ඒක විචිකිච්ඡ අන්තිම නීවරණය. ආයතර හොඳට නීවරණ ගෙවිලා තමයි උතෙන්ට යන්නේ. තේරුම් ගන්න මායාවේ තියෙන විශාල කපටකමක් තියෙනවා. මායයට ඕන වුණාම ඔබ මේ මාර්ගයෙන් එළියට ගහනද නිර්වාණ මාර්ගයෙන් ඔබව එළියට දාගන්න අවශ්‍ය වුණාට පස්සේ මායя කරන ප්‍රධාන කාර්යයක් තමයි මායя කරන්නේ ඔබේම තියෙන දුර්වලතාවය ප්‍රයෝගික කරගන්නවා. ඔබේම තියෙන විශාල දුර්වලතාවයන් සැක කරන ස්වභාවය. දැන් හොඳට භාවනාව දෙක අරමුණක් සම්සිඳිලා අපි කරගියා ඔය පස්සම්බයන් අතිසාමිත්‍යතික්කති කියලා කියන්නේ උස්ම පස්සම්බනේලා ගිවිලා ගිහිල්ලා කාය සංස්කාර සංසිඳිලා ගිහිල්ලා දැන් මෙන්න මෙතෙන්ට මේක නිවන් මාර්ගයද මට වැරදුනාද ඔන්න දැක කරන්න ගන්නවා. සැක කරන්න ගත්ත ගමන් අර හොඳට ඇදීගෙන යන භාවනාව කඩ යන ගන්නවා. එහෙම නැත්තම් සමහර අය කරන්න පටන් ගන්නවා මේ එක. සමහර අය කරන්න ගන්නේ තමන්ගේ දැනුම උතෙන්ද දාන්න පටන් ගන්නවා. දැන් උතනින් තියෙන ඊළඟට වෙන දෙයකට වෙන්න දින තමන් ওই නිශ්චල භාවයේ දොර අවදිමත් ඉන්න එක විතරයි. අමුතුන් මෙනෙහි කරන්නවත් ආයේ අරමුණකුත් නැහැනේ ගෙවිලානේ. ඕක මොකක්වත් මෙනෙහි කරන්න එපා. සමහර අය ගන්නේ ඒක දෙන්නේ නම් ගොඩාක් සූත්‍ර බණ ඉගෙන ගන්න එක ප්‍රශ්නය තමයි. එයාගේ දැනුම වැඩි වෙන්නේ
යාලා දැන් උතනින් තමන්ගේ දරබෙල්ලේක දාන්න ගන්නවා පටන් ගන්නකො අයිති දුක්ඛ ආරම්භ වෙන එක නැත්නම් පටිච්ච සමුප්පාද වෙන එක ගන්න. එක චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්නේ කියලා මොනවද වැඩ ගොඩක් පටන් ගන්නවා. ඉනි කරන ඔක්කොම සංස්කාරය උතනදී අපි චේතනා පහළ කරලා මොනව කරා අලුතෙන් අර හොඳවල සංස්කාර කියල යන මාර්ගයේ ඉස්සන් අලු සංස්කාර දැනීමක් විතරයි. දැන් දෙවලින් කියනවා වැඩක් නැත්තම් සුම්මයි කියලා. දැන් සුම්මයි වෙන්නේ කියන එක මොකද නොකර ඉන්නේ කියලා. කරන්න දෙයක් නැත්තම් මොකද නොකර ඉන්නේ කියලා. මාර්ගයේ භාවනාවේ උතන ඔබ කරන්න මොකද නොකර ඉන්නේ කියලා. මොනවා කරන්න ගියත් අවුලක්. මොනවා උතනදී අලිච්ච දුක්ඛ මෙනෙහි කරන්න ගියත්, පරිසමුපාද මෙනෙහි කරන්න ගියත්, චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න ගියත් අර හොඳවල සංස්කාර කියල යන මොහොත ඒ ඔබේ හිතන්න අර තමන්ගේ දැවම දාගන්න ඉස්සරහට. ඒ විකු ගුරුවරයෙක්ගෙන් හරියට මාර්ගය අහලා නැත්නම් තමන් ලොකු මාන්නයක් අරගෙන දැන් තමන් හරි දන්න කෙනෙක් ලීටාගෙන ඔක්කොම දැනුම අර දෙන්න පොඩි පටවන්න ගන්න. හොඳට හිත නිදීගෙන යද්දි දෙන්න පටවන්න ගන්න දැනුම ඔක්කොම ටික. මගේ ඔක්කොම අත්හරින දැනුමත් පොඩ්ඩක් පැත්තකින් කියලා ඒ වෙලාවේ වෙන දෙයක වෙන්න දීලා අවදි වෙනවා. එහෙම නැත්නම් ඊළඟට මම ඔතන දෙකම තියෙන ගොඩක් අය භාවනාව වැරදිට ආවට පස්සේ එක්කෝ හේම නිදිකට එහෙම නිින්දර වැටෙනවා. ඒක නිකන් ඒකත් ලොකු අපහාසයක්. නිින්දර වැටේ කියන්නේ කීන මිද්ද නිවනේ. කීන මිද්ද කියලා කියන්නේ ගොඩක් අය හිතන කායික නිින්ද කියන එක නෙමෙයි. කීන මිද්ද කියලා කියන්නේ මනස කුසලයට අකමැති ස්වභාවය. ඒ කියන්නේ මනස කුසලයට අකමැති ස්වභාවය තමයි අපි කියනවා කීන මිද්ද කියලා. ඒකේ දේශගතයකුත් තියෙනවා. ඒ කියන්නේ නැත්තම් දැන් රහතන් වහන්සේලා කය පැසුණා. කයට වෙහිත දැන අර රහතන් වහන්සේ සිත නිදිය ගන්න. සිතාවදි මාත්‍රදී හැමෝම කය විතරයි විවේක ගන්න. සත්‍යාවබෝධ කරගමු කියන්නේත් තින මිදෙණිය වෙන්නේ නෑ රහත් වෙච්ච කෙනෙකුට. ඊවර ප්‍රහාණය කරලානේ. ඒක උනාද වෙයි සැතපෙනවානේ. සැතපෙන්නේ සිත නිදි කරවනවා නෙවෙයි කය විවේක ගන්නවා විතරයි. සිතාවදි මාත් භාවයක් හැමෝටම පවතිනවා. ඒකකොට තින මිද්දේ කියන්නේ සිතේ අරත බව. එතන සිත අරත වෙද්දී ඒ හරහා එන කය අකර්මණ්‍ය භාවයක් ඇති වෙන ගන්නවා. අන්නේ අර හොඳට භාවනා කරගෙන ඉද්දී අර දැන් අර නිමිති ලැබුණාද සිත මේක දිගට දිගට කරන්න අකමැති. සිත මේක අපි කියන හරි බෝරින් වගේ කම්බැලි වගේ කියලා එහෙම වැටෙනවා. සිත අලස වෙච්ච ගමන් එහෙම සිත නිදි වැටිච්ච ගමන්ම කයත් ඒ අර අධර්මන්නේ නැහැ. ඒ නිසා අන්නේ කරන්නේ සිත වටන්න නිදි කරවන්න. මොකද මායාව බලන්නේ දැන් මායාවගේ හරි කපටි කියන්නේ එයා ඔබේ දුර්වලම ඔබේ දුර්වල තමයි හොයාගන්න ඔබට පහර දෙන්නේ. ඔබේ ඇතුළේ තියෙන මිද්දේ කියන්නේ දුර්වලකම. හරිද? අපි කියන්නේ මේ නිවන ළඟටම ගිහලා මොකද කරන්නේ? ඔන්න අවසාන වශයෙන් ඔන්න නිින්දෙන්ද ඉන්ජෙක්ෂන් එක විදිනවා. මාය. ඉතින් මාය අපිට කියන්නේ ඉන්ජෙක්ෂන් විදිනවා අපේම දුර්වලතාව ආවිෂ කරන්න ගන්නවා. අන්න ඒකට පරිසම්. එදෙනි පරිසම් වෙන උතන එක්කෝටි පන් දෙකලා දින ගොඩක් අය එක්කෝතනේ නිදුගිය ගන්න ගන්නවා. ඒක එතකොට තියෙන මිද්දේ නිවන වැටෙනවා. නැත්තම් සැක කරන්න පටන් ගන්නවා. සැක කරන්න පටන් අරගෙන ආයෙ නිදි මිචාගේ නිවන් වයිසා දැන් මේ නිවන නැති කරගෙන ඉන්නේ ආයෙ අලුතෙන් දාගන්නවා අපි කරන්නේ මේ තරම් යන්නේ මේ අයතේ පූර්ණ නිගමන දාගෙන ඉන්නේ ඊළඟට අනිත් පැත්තට මේ ඒව නැත්තම් තමන් අර තමන්ගේ දැනුම මාන්නේක දාගෙන ওই දන්න ඔක්කොම උතනදී මෙනේ කරන්න පටන් ගන්නවා එතනදී කරන්න තියෙන එකම දෙයයි එතන ඉන්න කාලය වැඩි කරන්න වැඩි කරලා වෙන දෙයකට වෙන්න තමන්ගේ නිත්‍ය උපේක්ෂාවෙන් ඉඳලා එතෙන්ට අවදිමත් වෙලා ඉන්න ගන්න ඊට පස්සේ බලන්න අර ඒ වෙලාවේ දැනෙන ඒක උපේක්ෂා ස්වභාවයෙන් ඔබට අර එදින්දා වලට ඒ උපේක්ෂාවම වඩන්න පුළුවන් දෙයක්. අර පරියන්කේ නියගන්නේ ඒ උපේක්ෂා ස්වභාවය උපේක්ෂාව පුළුවන් ඒ එදින්දා වලට කරද්දී අර කියන නිශ්චල භාවයකට ඉඳගෙනම අර මනසේ තියෙන ඔපෙලි කියන පුදුම නිශ්චල භාවය. ඒ නිශ්චල භාවයේ ඉඳන්ම එදින්දා වල කරන්න පුළුවන් දෙයක් කියලා බලන්න. එදින්දා ජීවිතයේ නිශ්චල භාවයේ කියන එක අරගෙන යන්න ගන්න. හැබැයි සමාජයෙන් ඉස්සෙල් දැන් ඔතනින් අපි දුම ඔහම අපි සැක කරන්නේත් නෑ. අපි කල්පනා කරනවා දැන් හරි මෙතන මට වැරදිලා නෙමෙයි මම මෙතෙන් කාලේ පිළිෙන්නේ සතියේ දිනවනේ මට හරි දැන් භාවනා අරමුණ නැති වුණාට මට දැන් මේ වෙලාවේදී භාවනා අරමුණ නැතික හරි මට භාවනා අරමුණ නැතුණාට මේ වෙලාවේ මට ඒකාග්‍රකම තියෙනවනේ ඉතින් සතියේ දිනවනේ සතියේ දින සමාධිය දිනන අරමුණ නැතුණාට කමක් නැහැ තමන් අර අවදි වෙලා සැක කරන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව නින්දට වැටෙනවා වගේ දෙනවා ඉන්නවා කියලා හරි ගමන්නේ ඉතින් ඒක අරමුණක් පේන්නේ නැහැ නේ එහෙම හිතලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව එහෙම නැත් ඒ වගේම මේ සැක කරන්නත් අර තමන්ගේ පඬිත ගන්න ඉස්සරහට ගන්නේ නැතුව ඉන්න හැබැයි හැබැයි අර ඉන්නවා කියලා මෙනේ කරලා තමල්ලාට තේරෙනවා අර ඉන්නවා කියලා මෙනේ කරන එකත් අර ටිකක් අර නිශ්චල හිතට බාධාවක් කියලා මම හිතන බබේ කියනවා ප්‍රැක්ටිකල් කරපු අයට දැන්න කරලා යන්න හොඳට තේරෙයි කරලා තියන අයට
අනිත් අය මේක පොඩමින් දැනුම හරි ගන්න එක හොඳයි කරන්ති ඉස්සරහට පුහුණු කරගෙන යද්දී ඉතින් ඊට පස්සේ ඒ මෙනෙහි කිරීමත් ඔය මගේ නේද අතහැරියොත් හොඳයි කියලා. ඔය මානසික මෙනෙහි කිරීම කියන එක දිගටම ඕනේ නැහැ. අර මුල් ටිකට විතරයි මානසික කාර්යයක ඕනකමක් තියෙන්නේ. මෙනෙහි කිරීම හලන්න අත්හරින්න. ඒක අර මුලට අපි අර අරමුණට දිහට ගන්න උපකාර කළානසත් දිගින් දිගට අපිට මෙනෙහි කිරීමට අවස්ථාවක් නැහැ. මෙනෙහි කිරීමත් අත්හරයි. මෙනෙහි කරනත් අත්හරිනවා. අත්තර දැන් අර නිශ්චල භාවයට අවදිවීමක් කරනවා. කොහොම අවදිලා ඉඳගත්තට පස්සේ ඔන්න ඊට පස්සේ තමයි ওই භාවනාවගෙන ප්‍රීති පරිසංවේදී අත සිතාම විකති සුඛ පරිසංවේදී අත සිතාම විකති කියන මේ ප්‍රීතිය ඔය කියන සුඛය කොහොම දැනෙන්න පටන් ගන්නවා. පුදුමාකාර විදිහට අපිට අර ඇඟ කිලි පොලා යනවා. ඒ සිතට සැහැල්ලු බව, කායික සැහැල්ලු බව දැනෙන්න ගන්නවා. ඊළඟට මුළු ඇඟම නලියනවා, කිලි පොනවා විශාල මේ ප්‍රීතියක් දැනෙන්න ගන්නවා. භාවනාවේ කියන ප්‍රීතිය හැබැයි එදාට අපිට හිතෙනවා මේ කවදාකවත් මේ කාම සැපෝල මෙහෙම දෙයක් විඳින්න හිතලවත් නෑ. මේ කාම රෝගක අපිට භාවනාවේ උත්ෙන්ට ආවට පස්සේ හිතෙනවා මේ වගේ සැපක් මම කාම ලෝකේ කවදාකවත් විඳලා නෑ. ඊට වඩා පුදුම සැපයක් ආමිතෙන් තොර වෙච්චි නිර්ආමිත වෙච්චි සැපයක් දැනෙන්න ගන්නවා අපිට. ආමිෂය අත්හැරුවාම දැනෙන සැපේ. ඒ සැපේ ලැබුවට පස්සේ හැබැයි සමහර අය ඔන්න ඔය උතනදි පරලෝ ගන්න මාර්ගඵල කියලා. සමහර අය ඔය හැබැයි ඉතින් ඒක වරදුපු නෑ. අර හිතේලා උඹල කාලය භාවනා කරන්නේ ඔබ ලැබුණේ දැන්. ඊළඟ සමහර අය ඊට පස්සේ ඒක මම කියලා ඒක මමත්වෙන් අරගන්නවා. මමත්වෙන් අරගෙන එක්කෝ ඊට පස්සේ මේ අයිත් අයට මේක නෑ මට මේක තියෙන කියලා පුදුම ඔක්කොම මාන්නයක් හදාගන්නවා. එහෙම නැත්නම් මොකක් හෝ අවුලක් දාගන්නවා. මේ තමයි සෝවාන් බව, මේ රහත් බව කියලා උතනක් අහු වෙනවා තමයි. අර ගන්න පටන් ගන්නවා. අල්ල ගන්න පටන් අරගෙන ඊට පස්සේ ඒකට බැලුවා. මම කියන්නේ වේදනාව, සැප වේදනාවත් ඒක භුක්ති විඳින්න යන්න එපා. සැප වේදනාව ප්‍රතික්ෂේප කරන්න. මම කියන්නේ සතිය කියන්නේ භුක්ති විඳින්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියන්නේ. දැන් අපි දැන් මොන පුරුදු කරන්නේ? සමාධිය ළඟින් අපිට ඕනේ සතියනේ. දැන් සතිය පිහිටවනවා කියන්නේ උතන මේ වෙලාවේ සැප වේදනාවක් තියෙනවද දැනගන්නවා. මම මේ වෙලාවේ සැප වේදනාවක සුඛයක ඉන්න බව තමන් දැනගන්නවා. දැනගෙන ඒ සුඛය අනුන්ගේ දාව විදිහට බලන්න. ඒ කියන්නේ ඒක භුක්ති විඳින්න යන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකත් මම නෙමෙයි, ඒකත් මගේ නෙමෙයි, ඒකත් මගේ ආත්මෙ නෙමෙයි. ඒකත් හේතු නිසා ඇති උනේ, හේතු නැති නිසා ඇතිලා යන ධර්මතාවය කියලා. ඒ ඇහි හිතනවා නෙමෙයි මම මේ කියන්නේ. ඒ ඇහිම බලනවා ඒක. ඒ දෙන්න වේදනාව දිහා, සැප වේදනාව වන්න ඒ ඇහිම් බලන්න පටන් ගන්නවා. ඒක දිහා අනුන්ගේ දෙයක් විදියට. භුක්ති විඳින්න යන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක දැනුවත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මාර්ගඵලයක් කියලා, මාර්ග ඥානයක් කියලා ගන්න යන්නේ නැහැ. ඒකෙන් තමන් උදාමයටපත් වෙන්නේ නැහැ. හැබැයි හිතේ ඇතුලේ මෙහෙම එකක් එනවනම් ඒ එන සැප වේදනාවට හිතේ තද කැමැත්තක් එනවනම් දෙකම මෙහෙ ගන්න. මෙන්න සැප වේදනාව තියෙනවා, මෙන්න හිත ඇතුලේ ඒකේ කැමැත්තක් කියලා ඒකත් දැනවත් වෙන. සතිය කියන්නේ අන්නේ. මේ කැමැත්තත් මම නෙමෙයි, ඒකත් මම කියලා ගන්න. ඒකත් මම නෙමෙයි, ඒකත් මගේ නෙමෙයි, ආත්මය නෙමෙයි කියලා ඒකත් දෙවදාරුම අවධානය ගෙනියනවා. එකක් සැප වේදනාව තියෙන බව දැනවත් බව ඉන්නවා. දැන් මේ අනිත් පැත්තේ මේකට මෙන්න කැමැති හිත ඇවිල්ලා කියලා මේ දෙකම දියා මම මගේ ආත්මය නෙවෙයි කියලා එහේ දැනවත් භාවයට පත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි භාවනාව ඔබට දිගින් දිගට ඉස්සරහට කරගෙන ගිහිල්ලා. එතකොට ඔය වේදනාව කෙරෙහි තියෙන උපාදානස්කන්ධය කඩනවා. වේදනාව කෙරෙහි තියෙන අපේ මම්මගේ ආත්මය කියන හැකියාව තියෙනවා. ඒක කඩන්න පුළුවන් ඔන්න ඔතනදි කැරේ. ඔක කැරෙද්දී අපි කියන එකට චිත්ත සංස්කාර සංසිඳන වේලාව කියලා. ඉතින් අපි දැන් ඔය විදිහට මොන සුඛ වේදනාවවත් අපි දුක්ඛ වේදනාවක් කියන්නේ කියලා හිතමු නිකන් හරි. දුක්ඛ වේදනාවක් කියන්නේ දුක්ඛ වේදනාව බව දන්නවා. හැබැයි අනිත් පැත්තේ දුක වේදනාවට එක එනවනේ. මේක කපන්න, කොටන්න, මරන්න, විනාශ කරන්න ඕනේ කියන එකකින් ඒකත් ඡාවර බස් එකක් දැනගන්න එච්චරයි. මෙන්න දුක වේදනාව දිනවා, මෙන්න මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරලා හිත දිනවා. ප්‍රතික්ෂේප නොකර මෙන්න ඒ ආපු දෙව දෑරුව දෙකම මෙහෙ කරනවා. හැබැයි දන්නවා දුක වේදනාවත් හේතු නිසා කියලා නැති දැනක අපිට කියලා. ඒකත් මම නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියන හැඟීමෙන් ඒක දිහා බලනවා. ඒ වගේම ඒකට කැමති වෙන හිතත් අකමැති වෙන හිතත් දැනගන්න. මෙන්න කැමතිද ආදානුසේ පහළ, මෙන්න ප්‍රතිසේධ කරන පටිගානුසේ පහළ, ඒකත් දැනවත්. ඔච්චර
උච්චාරණය කරන්න ඕනේ. ඊට පස්සේ එතන ඒ උදේ වැය නැහැටි බලනවා. ඒක දිහා ඒ මුකුත් නොයි චේතනාවක අර කියපු එනේ ඒ වෙන සිද්ධිය දිහා අවධානයෙන් ඉන්නවා. ඔහුම වේදනාව දිහා අවධානයෙන් පොදගෙන කරගෙන ඉද්දී ඊට පස්සේ සමහරවල් මේක මෙහෙම ඩිගට සතිය කියන එක පරියන්ගේ වුණු කරගෙන යද්දී ඔන්න ඊට පස්සේ අපිට විවිධ විවිධ පරණ මතකව දින ගන්නවා. ඒක තමයි ළඟට වෙන්නේ. දැන් හැබැයි දැන් මෙහෙම කිව්වහට පස්සේ අර මංගල පූර්ණ නිවන දාන්න එපා. දැන් ඔන්න වෙන්න ඕන පීතිය, ඊළඟට වෙන්න ඕන මේ සංඥා පරණ මත ඒව දාගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මොකද සමහර අයට මම මේ පීවලකට කියාගෙන ගියාට ඔය ආනාපානසති සූත්‍රයේ දින ක්‍රමිත ඕම වෙන්නේ නැහැ සමහරලාට. සමහර අයට අර පීති දුක වලට ඉස්සලා පරණ මතක අවදීන ගන්නවා. ඒක එක්කෙනාට එකම ඕඩර එහෙම පිළිවෙලක් නැහැ. මම මේ ඔබට තේරුම් ගන්න පහසුද සූත්‍ර දේශනාවේ දින ක්‍රම වලට ඒ කොමල කාය සංස්කාරය චිත්ත සංස්කාරය කියන්නේ කියන්නේ. ඒක අර පූර්ණකම බඳ දාගෙන හදපද දැන් ඊළඟට මේක වෙන්නවා දැන් කෝ අර ගාවද කියලා. ඒකවල පරිලා ගන්න. එහෙම එකක් නෙවෙයි වෙන්නේ. ඒ අර විදිහට පරණ මතක සම්පූර්ණ ආය අවදි වෙන ගමන් තමයි හිතා ගන්නවද මේ පොඩි කාලේ Tamanthවත් මතක ඇති සිද්ධි. Tamanthවත් එහෙම දෙයක් මතක තිබිලා නැහැ. මේ කොහොම කොහෙද ගන්නද? කොහොම අවදිilla කවදී එන ගන්නවා පරණ තිබ්බ නිතරහවල් රාගාතාවල් තිබ්බ පුද්ගල ඒ සිද්ධි ඒවා ඔක්කොම බොදු දැමිල්ලක් එන්න ගන්නවා භාවනාවේ. ඒක එතකොට සමහර අය මම අර ඊයේ මතක් කළේ අර සමහර අය හිතනවා මේ භාවනා කරනකොට මගේ කෙලෙස් වැඩි වුණා නේද? වැඩි වෙලා නැහැ. මේ යට තියෙන ටික දැන් පේන්න පටන් ගන්නවා. වැඩි වෙලා නේ මෙච්චර කල් යට බොදුද දාතිපු අනුසේ කෙලෙස් ටික ඒවා ටික ඔක්කොම අතු වෙන්න පටන් ගන්නවා. පරණ මතක සංඥා ඔක්කොම වැඩි වෙලා නේ. මේ දැන් සමහර සතිය දියුණු කිරීම නිසා දැන් මේවා පේන්න පටන් ගන්නවා. නැත්තම් ගොඩාක් අය මට අම්බල දෙන භාවනා කරද්දී ඔයාලීදී ගොඩක් අය කියන්නේ තව වැඩි උනාද කෙලෙස්ට දුක් වෙනවා. වැඩි වෙලා නෙමෙයි තේරුම් ගන්න. ඒ ලාය අපිට දැන් හොඳට පිළිඳ බලනවා. පිළිෙන එක හොඳයි. පරණ මතක වල අවදි වෙනවා. ඒක සමහර අයට පෙර ආත්මවල ප්‍රසිද්ධ බව අවදි වෙන්න ගන්නවා තමයි. පෙර ආත්මවල ප්‍රසිද්ධ බව අවදි වෙන්න පටන් ගන්නවා. ඒ මොකක් හද සමහර අය ඉවත් වෙනවා. මට දැන් මේ තුතුම පාත ඥාන පාල විලාය ඕක නෙමෙයි තුතුම ඥානය. ඒක නෙමෙයි පරණ සංඥාවලියක් අවදි වෙලා ඉඳරයි. එහෙනම් ඒ පතරෝ ගන්න හරියට ගොඩක් අය හිතනවා ඔතනදී. හරි දැන් මට මේ චතුපාද ඥාන පහළලා දැන් මොන්න. ඒක ඇත්තටම ඔයාලීට භාවනාව ගියන පස්සේ මම වෙන දෙයක් කියන්නම්. එතකොට එයාට ඇත්තටම කියන්න පුළුවන් මේ සමාන්ත ඉස්තරා දෙන කෙනා හිතන්නේ මොනවද? සමාන්ත ඉස්තරා දෙන සමාහරණේ හැකේ හැමෝටම එන්නේ කෙචරාට ඒ ඔය සංඥාවල් ගෙවන හරියට භාවනාවේ සංඥා ස්කන්ධයේ ගෙවද්දී වෙන දෙයක් මම මේ කියන්නේ. ඒ පුතේ උතරදී තමයි ඔය කියන ඔය ශක්ති අයිතයගේ සිද්ද කියවන්න පුළුවන් හැකියාවල් දෙනවා. අහවල් දවසේ අර දවසේ මෙන්න මේක වෙනවා කියලා හරියටම කියන්න තමන්න පුළුවන් සමහර අයට හැකියාවල් දෙන්න ගන්නවා. සමහර අයට එක්ක අහවල් යන පදේ මේ වෙලයි මෙන්න මේ දවසේ මේ භූමිකම් පායනවා. මේ වෙන පුතුම අනාවැදි කියන්න පුළුවන් හැකියාවක් වෙනවා. ඒ මොකද එයාගේ සංඥාවල් ගොඩාක් සියුම් වෙනවා. ගිවිලා කියලා තියෙන නිසා සියුම් සියුම් දේවල් සමහර අයට ඒවත් කියන්නත් එහෙම කියන්න පුළුවන් හැකියාවක් වෙනවා. ඊට පස්සේ ඒ වගේ වෙලාවෙදී තමන් හිතා ගන්නවා තමන් දෙක මේ ඔබේ නිවාසාරසති ඥාන පහළ වුණාය චතුපාඥාන් වන්ද ඔන්නර මාන්නේ කියන එක දා ගන්නවා. හරිය පරිස්සම් වෙන මේ මාගේ වද්දී මාන්නේ කියන එක පුදුම විදිහට මාර්ගමත් වෙනවා. මට භාවනා අවගන්නපු ගුරුවරයෙක් කිව්වේ ඒ ආපු ගමන් ගුරුවරයෙක් නම් කරන්නේ කොම්බ බිමුලනවා කිව්වා. ඒ කියන්නේ මේ මාන්නේ වන්තක්ක බිමු දෙවලම දාන ඉතින් හරියට අන් වෙනවා. භාවනා කරන කාලයක් ඇදී පුදුම අන් ඇවිල්ලක් එනවා. ඒක පටලව ගන්නවා. දැන් ඊයර පොඩි පොඩි දේවල් වගේ දා ගන්නවා. සමහර අයට අනිත් අය කියන්න දේවල් පුළුවන් වුණාට එයාලා මොකද කරන්නේ? ඊට පස්සේ ඔන්න පේර කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහර අයට ඔය හරියට සංඥාවක් ගෙවන හරියෙදී සමහර අයට පුදුම ශක්තියෙන් අවදීෙන්න ගන්න එක්ක අනිත් අයට ලෙඩ හොඳ කරන්න පුළුවන් අත තියෙනවා. ඊළඟට ඊයර කරන්නේ භාවනා වැඩි ඊළඟට ලෙඩ හොඳව ගන්න ඔය හීලින්ගේ රෝග හොඳ කරන හීලින් වලින් ඒ ඉව කරන්න පටන් ගන්නවා. ඒක නැත්නම් සාතර කියන ප්‍රේ දේවාල දාන පටන් ගන්නවා. අන්තිමට ඕව පටන් ගන්න ආයෙත් ඉන්නේ පරණ සක්කාය දිට්ඨිය වැඩි වීමමයි, පරණ තණ්හා වැඩි කර ගැනීමමයි, පරණ මාන වැඩි කිරීමෙන් දැන්ටම ආයෙත් තෘෂ්ණා මාන දෘෂ්ටියටම ආයෙ වස්රෝගින වැටෙනවා. දැන් හරිය පරිස්සම් වෙන මාර්ගයද්දී ඒ ප්‍රපංච කිරීම අපි අඩු කරගෙන යද්දී ආයෙත් කියලා ප්‍රපංච වලටම සිත වැඩෙන්න පටන් ගන්න පුළුවන්. ඒක ඔබේ පැටලවිල්ල මට දෙන්නේ එන්නේ සංඥාවල් ජීවන හරියෙදිමයි භාවනා. සංඥාවල් ජීවන්නක් ගැත්තට පස්සේ එන්නේ දෙයක් ඕක. එහෙම නැත්තම් මෙන්න මේව දෙයක් වෙන්න ගන්නවා. එහෙම දේවලුත් වෙන්න ගන්නවා. එහෙම නැත්තම් දැන් අපි අර එළියේ රූප බලන්නේ නැහැ.
එළියෙන් සද්දහන්නේ නැහැ. දැන් පරියන්ක ඉඳගෙන මම කියන්නේ සද්දහන්නේ නැහැ, ගඳ සුවඳ විඳින්න නැතුව යන්න පටන් ගන්නවා. රස විඳින්න නැතුව ගියාට පස්සේ අර පරණ මතකවල මොකද කරන්නේ? සිතින් සිත විඥානේ මහා කපටි. එයා විසින් මවල පෙන්නන රූප. අයිනේ රූප බැලුවේ නැතුවට සිතින් රූප මවල පෙන්නනවා. සිතින් සද්ද අස්තෝන. සිතින් රස දන්න ඕන අපිට. ඒ සංඥාවල් හරියේ ඇතුලෙන් සංඥාවල් ගන්න එළියෙන් අර රූප බලලා සද්දාලා ගන්නුන විදිහට සංඥාවල් ගන්න එක භාවනාවේ නතර කරලා දැම්මට පස්සේ ඇතුලෙන් ඒක එන්න පටන් ගන්නවා. මවන්න පටන් ගන්නවා. ඉතින් මොන්න තමාරයිද පේන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුව දැක්කේ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉනා ඉතින් හරියද මම බුදුහාමුදුරුව දැක්කා. ඒක තමයි ඒකත් ලොකු බොරුවක්. මොකද ඒ දැක්ක බුදුහාමුදුරුව කියලා කියන්නේ එයා මේ ජීවිතේ බුදුහාමුදුරුව දැකලා ඉඳෙපෑ. හරියට මේ පේන රූප බුදුහාමුදුරුව කියලා කොහොමද කියන්නේ? එහෙනම් ඉතින් යා ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ජීවිතේ බුදුහාමුදුරුව දැකලා තියෙන්න ඕනේ. ඒ සිත්ින් මේවා කරන්නේ පුදුම හිත පුදුම ලනු දෙන්නේ උදා පැය කලව යන්නේ ඉතින් භාවනාව එතනදී අලු කරගන්නවා. මම මේ ප්‍රශ්න එන පැරිම කියන්නේ මේවා දැනන්නේ කියොත් තත්ගාල එයා ඉතර යන්නු නැත්තම් ඔය කිය තැන්වල උදාකය අහු වෙනවා. සඤ්ඤා පාලස්කන්ධ ගේරවන වල ඒකට ආයෙත් අහුවෙන ලක්ක. ඊම නැත්තම් එක්කෝ සමහරයක පුදුම සිවුම් සිවුම් කවදාකවත් ඇහිගෙන ඉඳි සද්ද ඇහින්න ගන්නවා. රසවල ඇහින්න ගන්නවා. ඉතින් ඊට පස්සේ ඇය කියන දේ ඔන්න මල දේව ආනවල ඇහෙනවා. දේව ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. බුද්ධ රූප දුහාවරෝ පේන්න පටන් ගන්නවා. දෙවිව රූප පේන්න පටන් ගන්නවා. මහා බ්‍රහ්මියෝ පේන්න පටන් ගන්නවා. මුතුම කතා කියලා. ඉතින් භාවනාව ගියපු ගමන් ගිනහත් වෙනවා. ඊට පස්සේ ඒක විතර සංඥාවම කරලා සංඥාවකින් ලැබිලා කියලා දෙන්නේ හරි. හරි මං කියන්නේ ඇත්තට දෙවියෝ කියලා ඒ පේන සංඥාවන්නේ. දෙවියෝ කියලා කියන්නේත් අපි ඉන්නවා කියලා හිතාගන්න සංඥාවක පවතින සතර මහා දාතුත්ත්‍ය දෙක දෙවියෝ කියලා කියන්නේ බ්‍රහ්මයා කියන්නේ ඒ සංඥාවකමනේ. සිතින් අදාළ සංකල්පයක්මනේ. ඇත්තට කරුණා කිව්වොත් බොරුවට පිටින් ලැබුවා කිව්වත් ඇත්තට කරුණා කිව්වත් දෙකම සත්‍ය සංඥාවක් කියලානේ. අන්නේ නිසා ඒ මතු වෙන මොනම දෙයක් ආවත් ඒ සියල්ලම හිතේ ඇතිලා හිතේම නැතිලා යන දෙයක් කියලා බලන්න. අම්මටේ වුණත් තාත්තගේ වුණත් ඥාතියේ වුණත් පරණ මතකයි ඔක්කොම හිතේම ඇති වෙලා මොකද අම්මා කියලා කියන්නේ තාත්තා කියලා කියන්නේ අපි පොඩි කාලේ අපිට දාපු සංකල්පනේ ප්‍රඥානේ. ඒ මුක්කක් මතුණත් එළියට හිත තියන්න එපා. මතුවෙන සියල්ල ඕනම දෙයක් වෙන හිතේම ඇති වෙලා හිතේම නැති වෙලා ඉති බල. එළියට කියලා බැලුවොත් පැහැදෙනවා අපිට. එළියේ ඉන්න බුදුහාමුදුරුව අපිට පේනවා, එළියේ ඉන්න දෙවියෝ පේන්නේ, එළියේ ඉන්න අම්මා තාත්තා කියලා ඒ ඔක්කොම තේරුම් ගන්න හිතේම කියලා ඇතුළෙන් ධර්මතාවයක් උසන දිවෙන්නේ කියලා සම්පූර්ණයෙන් ඇතුලේ බල විපස්සනා වෙන්නේ. එළියට හිත තියන්නේ කොතනකවත් පේන මතුවෙන මොකක් ආව. මොන ශබ්ද වුණත් මොන වේද මොන සංඥාවක් ඒ ඔක්කොම දෙයක්. මම නෙවෙයි, ඔක මන්තරයක් වගේ මේක තියාගන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. අනුන්ගේ දෙයක් විදියටම බලන්න. අනුන්ගේ දෙය කොයිලාවකද ඒක ග්‍රහණය කරන්නේ. ඒ මොන තපාවක් මොන සංඥා බලුණත් ඒ එන සංඥාව. එන වේදනාවදී අර කියන පරතෝ සංකල්පේ අනුන්ගේ කියන හැඟීමෙන් බලන්න පටන් ගන්න. ඊළඟට ඒක හේතු නිසා කියලා නැතිව යනවා. ඒ සිටේම කියලා සිටේම කියලා කියන බලන්න. බලාගෙන බලාගෙන ගියාම එතකොට අනිමිත්ත වෙන්න ගන්නවා සිට. ඒක ඔහොම ඊටවෙනම බලාගෙන යද්දී ඉන්නෙන්ද සංඥා පද්ධතිය දෙවිදලා. සංඥාවල් උම අපි බලි දැන් බලන්නේ ඒක එතනදී මුකුත් මේ එතන තේරුම් ගන්න මේ භාවනාවගෙන හරි ලේසි. හරි සුන්දර දෙයක්. සුන්දර කියන්නේ ඒ වෙන දෙයක මත වෙන සංඥාවට මත වෙලා නැතිලා යන දෙන්නේ ඉච්චරයි. තමන් පැත්තකට දැන් අවදිව බලන් ඉන්න එක විතරයි කරන්නේ. තමන් මොකක් හරි ඒවා පාලනය කරන්න යන්නේ නැහැ. දෙවියෝ මේ භූතික ඕවා බෙදන්නේ යන්නේ නැහැ. මේ පත්තු වෙන දේ ඇතිලා නැතිලා යන ඒවා හිතේ වැදලා නැතිලා යන දි තමන් අවදිව බලාගෙන ඉච්චරයි. ඊට පස්සේ ඒවා සංඥාවල උඩට පෙනේ ඒ මොහොතේ හට අරගෙන ඒ නිසා ගෙවිල යන විදිහම අත්දැකීම. ඒක උදැන් බලන දැන් ඔය දැන් ඒක තමයි අනිත්‍ය හිතනවා නෙමෙයි මේ අපි මේ අනිත්‍ය ස්වභාවය අත්දකින්න එක. දැන් අපි දැන් කරන්නේ මේ හිතලා ගන්න හදන එකනේ. දැන් බලන්නේ එනේන දේ තුල මෙන්න බලන්න පටන් ගන්නවා. දැන් ඔහොම බලාගෙන යද්දී ඔය අපේ වේදනාවලු සංඥාවලු දෙකම ගිලලා යනවා. නිමිති නැති තැනක් එනවා වේදනාවක් ගිලලා ගියොත් අන්න එතනදී ආයෙත් එන්න ගන්නවා. ඒක දෙවිදෙක කියනවා අභිප්‍රමෝදයන් සිද්ධාන අභිස්ථාමිත සික්කද කියලා. කියන්නේ අධික ප්‍රමෝදයක් කියනවා. ඒ අධික කියන්නේ අන්න අමානුෂික රතියක් කියන. ඉතාලා අර මුලින් දැන් සුඛය වද නෙමෙයි ඒ හිත ගෙවිලා කියන හිත. අපි චිත්ත සංස්කාර කියලා වර්ණන ත්‍රිවිධයේ වේදනා සංඥා දෙක.
ඔය ටික දිහා අපි අවදීන් සතියේ ඉගෙන ගනි බලන්න ඊට පස්සේ පුදුම විදිහේ මේක පුදුම විදිහට මොකද වෙන්න පටන් ගන්න මේ ටික කිවිලා ගියාට පස්සේ චිත්ත සංස්කාර අධික ප්‍රමෝදයක් කරන සමාජ එතනත් අල්ලන්න පුළුවන් මාර්ගඵල ඉන්නේ ඒකත් ඕවන් තලෙන්නේ ඒකත් අදාළයි මේ අධික ප්‍රමෝදයේ වෙන්නේ කමක් නැහැ ඒක ඒකට ඇලෙන්නේ නැද්ද ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද ඒක භුක්තියෙන් භුක්තියෙන් ඇලීමෙන් ගැටීමේ භුක්තිය වෙන්නේ නැතුව ඒ අධික ප්‍රමෝදේ කමක් නැහැ ඒක භාවනා ලැබෙන සැපය ඒක මේ දෙන්නේක මේකත් මම නෙමෙයි මගේ නෙමෙයි කියන හැඟීම විතරයි ඒකත් අර හේතුඵල ඇති හේතු විචාර කරලා නැති වෙන ගැන හැඟීමෙන් ඕම් බලාගෙන ගියාට පස්සේ ඊට පස්සේ උන ආයෙත් පහළ වෙන ගනව සිත්තිලි කෑලි 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 පුදුම ආයෙත් මතුවෙන ගනව ඊට සංඥා යුණාට පස්සේ එක එක තේමනදි සිතිවිලි වේගෙන් සිතිවිලි ධාරාව ඇතුළේ ඇතුළේ තමයි ආයේ පත්තාල යෙද ගන්නවා ඒක දිහත් අරගෙන බලන්න දැන් මම මේ පැය දෙක දිහලා ඉඳලා මේ කෙටි කරන්න වෙනවා දැන් මේ හිමේ කියාගෙන ආපු ටික රගට වෙනකන් කියාගෙන යන්න කිව්වොත් තෝදාපන්දාල දැක්ක අපිට 12 වෙනකන් කතා ගන්න වෙන නිසා මම කෙටි කරන්නම් ඊළඟ කරගෙන ආපු ඉස්සර ඊට පස්සේ වෙන්නේ ඊළඟට වෙන කාරණේ තමයි දැන් ඔය විදිහට තමන් බලාගෙන යනවලාට පස්සේ එතකොට එන්නේ දැන් අර ඒක සිත්ක සියලු චේතනා සංස්කාරවල අර එනින්ම බලාගෙන ඉන්න පිස්සුව දිපි තමන් සිපිලි පහල කරන්නේ තවර මත වෙන මත වෙනද කියලා එතකොට දැන් මොකද වෙන්නේ ඊට පස්සේ අර සංස්කාරස්කන්ධයේ තමන්ට ඇති වෙන දේ තමන් අත්දකින්න ඒ අත්දකින්න තේරුම් ගන්න ඔය විදිහට රූපේ උස්මරල්ල බැලුවා වේදනාවල සංඥාවල සංස්කාරවල ඔය මොකෝ තමන් චේතනා පහල නොකර වෙන දෙයක වෙන්න දීලා ඒක දිහා අවදියෙන් බලාගෙන තමන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ප්‍රකට වෙන්නේ අත්දැකීම. ඒක මේ හිතනවා නෙමෙයි තමන්ට ප්‍රකට වෙන්න ගන්න අවබෝධ වෙන්න ගන්න. එතකොට වෙන්න වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ ඇතුළේ ඉන්න මමය ගෙවෙන්න ගන්නවා. මමය පච වෙන්න ගන්නවා. මේ සක්කාය දෘෂ්ටි එන්න ගෙවිලා යන ගනවා. ඉතින් මේ වෙලාවේදී සමහර අයට හරි පාළුයි, හරි කම්මැලි බලනවා, හරි බොරේ නැත්නම් මේක හරලා හරියන්නේ නෙමෙයි. ඔය තේරුම් ගන්න ඔය ඔක්කොම කියන්නේ අපේ මමයම තමයි. මමයා පුදුම ලාභය මමයා කියනවා දැන් මේක හරියන්නේ නැහැ කියනවා භාවනා කරන් ගියා මගේ ජීවිතේ දැන් ගන්න සමහර කෙනෙක් කියන්නේ දැන් මට ඉතින් ජීවිතේ කාල කන්නේ වෙලා වගේ කියයි කියලා සමහර අය කියන්න ගන්නවා ඒ මමයා ඔය අහන්න ඕ කවුද ඔය කියන්නේ කියලා කවුද මේ කියන්නේ ඔය ඔයව කියන්නේ කවුද ඒ කියන්නේ ඔය මමයා කැමති නැහැ ඔය පංචස්කන්ධයේ ස්කන්ධ ටික ගෙවිලා යනවා දකිද්දි මොකද වෙන්නේ අර මමයාගේ සක්කාය දෘෂ්ටිය ගෙවිලා යන්නේ අනිත් පැත්තට සකාලුත්‍යයන්ගේ යාව දෙවිල විනාශ කරනවා. එයා තව තවත් යෝජනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද ඊට පස්සේ අපි දැන් ওই විදිහට සංස්කාරවල අනේ සංඥාවල අරගෙන වේදනාවල ඔහොම වෙනස් වීම බලාගෙන යද්දී අන්තිමට මමයා වැඩ කරනවා. මෙන්න මේ විදිහට එයා අන්තිමට භාවනා කරන හිත ඇතුල් කරන්න ගන්නවා. මේ මේ දේ වැඩ කරන්නේ මේ දැන් හැම දෙයක්ම ඇතිලා නැතිලා යනවා දිහා බලන සිත තියෙනවානේ මේ වේදනාව මේ සංඥාවල් ඒ සිත එයා මම මගේ කරන එයා ඒක ග්‍රහණය කර ගන්නවා ඊට පස්සේ අන්න ඒක තමයි අපි කියන්නේ විඥානේ උපාදානය කරනවා කියලා දැන් මේ වගේ ගොඩාක් කියලා දෙන්න ඕනේ මම දැන් වෙලාව නැහැ ඒකකොට මොකද කරන්න ඕනේ අපි එතනදී අන්තිමට කරන්නේ මේ හැම දෙයක්ම මේ සංඥාවල් මේ වේදනාවල් ඒවා ඇතිලා නැතිලා යනවා කියලා බලාගෙන ඉන්න සිත ඒ වේදනාව ලැබිලා නැතිලා යනවා යනවත් එක්ක මේ ඉරදීහා අනිත්‍යයි කියලා බලන සිතත් ඒ වේගියම ඇතිලා නැතිලා කියලා හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ගැහින් බලන සිතත් ඒ සිත ඊළඟ සිතින් ඒකත් මම නෙමෙයි ඒ හිතත් මගේ නෙමෙයි කියලා ඒ පෙරගෙන පටිපස්සනාව කියලා එතන එතන විපස්සනා කරනවා ඒක දැන් මේ සිත අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලපු මේ සිතත් මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා එතන 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 පස්සට යනවා එතන වෙන බංකට ගියාම අපිට මේ විඤ්ඤාණ නිරෝධයක් වෙන තරක් වෙනවා මම හිතන්නේ ඔයයන්ට මේක ගැන ටිකක් දීර්ඝව අපි සාකච්ඡා කරන්නේ අපේ විද්‍යාස්ථානයේ විවිධ දවස් වලට අවසායයේදී ඒකට ඔයයන්ට දැන් ලබත් අපිට අපි විඤ්ඤාණ සූත්‍රය සාකච්ඡා කරන මේ දවස් වලදී ආනාපාන විදින ඒකට ඒකදී අපි පියවෙනින් පියවර කොහොමද මේක කෙලවරට යන හැටි ගැන සාකච්ඡා කරන මේක ස්කයිප් පහා දෙනවා ඕනම ඔයයන්ට මේක ටිකක් දීර්ඝව දැනගන්න ඕන නම් මේ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් අපි දැන් අද මෙතනදී මතක් කරන්නේ ඔන්න ඔය ක්‍රමයට තමයි අපි පංච අපි ආනාපාන සතිය අරගෙන ඒ ආනාපාන සතිය හරහා මේ පංචස්කන්ධයට බලන්නේ ඉවත් කර ඉවත් කර යනවා. ඒකෝ කිපිල්ලක් නෙමෙයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි අත්දැකින්න. ඉතින් ඕක ඔන්න ඔතනදී මේව තේරුම් ගන්න දැන් ඔන්න ඔය විදිහට තමයි දැන් ඔක කොහොම කිව්වට මම දන්නවා
අමාරු සමහරට අල් තේරුම් ගන්න ඔබ දීර්ඝ වර පියවර 16ක් 30යි ඔබ ඒ ඔක්කොම ඇහුවොත් වැඩක් ටිකක් මේක හොඳට තේරෙන්න ගනී. ඒ වගේම අයිස්කාරණිය තමයි මොහිර ඔන්න ඔය විදිහට පුරුදු කරන සතිය වැඩිම කියන්නේ. මම මේ අද දවසේ අපිට කියන්න ඕනේ වෙලාව මේ කොහොමද පරියන්කෙහිත් සතිය පිටුන ගන්න විතරයි. අපි බලමු ඊළඟ හම්බුන තනි දවසේ දින්දා කීපේ කොහොමද කියන ආකාරය සතිය පිටුන නැති. ඉතින් එතකොට එතනදී කියන්න කාරණා තියෙනවා. ඒ තමයි දැන් මෙහෙම සතිය පිටගෙන යද්දී අපිට තේරෙන්න පටන් ගන්නවා නම් මට මෙන්න මේ වෙලාවේ දැන් මම මේක දිහා සතියෙන් හිටියා. මේ වැඩේ කරද්දී මේ මොහොතේ සතියෙන් හිටියා. සමහරවිට අපිට තේරෙනවා මෙන්න මේ මොහොතේ මම අතතියෙන් හිටියා. මගේ සතිය තිබ්බේ නෑ කියලා. දැන් කියලා සතිය කියන එක දැන් පුහුණු කරන්න කිව්වම අපිට වෙන මෙන්න මේ වෙච්චම වෙලාව මම සීන් නීතිය මේ අරමුණ හරි මේ වැඩේ කරද්දී වැඩේ හරි මේ වෙලාවේ සතිය නෑ කියලා. සතියේ නැතු හිටිය කාලයක් තියෙනවානේ. අන්න එතකොට මේ නැති සතිය දෙන අවශ්‍යය කියන්නේ. කියන්නේ මේ වෙලාවේ මම සතිය හිටියා මේ වෙලාවේ මගේ සතියේ නැහැ කියලා නැති සතිය දැනගන්න. දැන් සතිය කියන එක පිටාලේ ගැරදී භාවනා වශයෙන් හරි එදින්දා වැඩ කාටි හරි සක්මන් වශයෙන් හරි දිගින් දිගට සතිය පිට වෙන්නේ නැහැනේ අපි. ඊළඟට සතිය නැහැ ඊළඟට සතිය නැහැ. ඒක සතිය නැති වෙද්දි සතිය නැති වුණා කියලා දැනගන්න. ඒක සතිය නැති වෙද්දි නැති වුණා කියලා දැනගන්න සතියක් ඕනේ. ඊට පස්සේ සමහර අය එවිදන් භාවනා කරන්නේ දුම සතිය පිටංගරි සතිය යම්ෙන්තර වල කැඩලා ගියාට පස්සේ මට සතිය නැහැ කියලා දැනගද්දී අර විලායයට වෙච්ච දේ නම් දුක් වෙනවා. කොහොම මට මෙච්ච වෙලා සතිය තිබ්බේ නැහැ සතිය තිබ්බේ නැහැ කියලා පොදු දරනවා. මං කියන්නේ දැන් ඊළඟට කරන්න ඕක සතිය නැතිේදී තියෙන බව දැනගෙන ඉන්නවා. නැතිේදී නැති වුණා කියලා දැනගන්නොත් නැති වුණ එක ගැන දුක් වෙන්න එපා. සතිය විහක් මෙන්න මෙහෙම බලන්න. සතියත් මම නෙමෙයි, ඒකත් මගේ නෙමෙයි, ඒකත් මගේ ආත්මෙමයි. සතිය කියන්නේ සංස්කාරයක්. ඒකත් අනිත්‍යමයි, ඒකත් දුක්ඛ සත්‍යයයි, ඒකත් අනාත්මයි. ඒක සතිය විහක් අන්තිමට අනිත් දුක්ඛ ආත්මෙම බලන්න. සතිය වරණ වෙන්නේ නැති වුණාට දුක් වෙන්නේ නැහැ. ඒකනත් සංස්කාරයෙන් එකත් අනිත්‍ය දුක්ඛ ආත්මෙම දකින්න ගන්නවා. අන්තිමම උඩ ඉතුරු වෙන්නේ මොකද්ද? සතිය නෙමෙයි අවසාන මාර්ගය ඉතුරු වෙන උපේක්ෂාව විතරයි. අස්තලෝක දරේ කම්පාන වෙන හිතක් නැති විදිහට අන්තිර සතිය නෙමෙයි ඉතුරු වෙන්නේ උපේක්ෂා. සතිය අනිත්‍ය කියලා බලලා අන්තිර උපේක්ෂාවෙන් සිත නතර වෙනවා. පොරෙන් ගියත් අන්තිමට මාර්ගයේ අවසාන දැන් තිබු උපේක්ෂාවකින් සීමාවේදී සීමාව දක්වා එන්න ඕනේ. අන්තිර සතිය හරහා එන්න ඕනේ අවසානයේ උපේක්ෂාව කියන භූමියට. මම හිතන්නේ මේ බොහොම සංක්ෂිප්ත කළ ඉන්න සතිය ගැන බලමු ආයි අපිට එක දවසක් විතර තව තියෙන හින්දා තවත් කාරණා අපි එක දවසක් සාකච්ඡා කරමු. වෙන දැනගත යුතු දෙයක් තියෙනවා නම් කතා සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් චිත්‍රාද මම හිතන්නේ මේ අපේ නායක හඳුන්ගේ දේශනාවක් කියලා කිව්වේ. ඒක ඉතින් බලමු දැන් අපිට චිත්‍රාද සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට බලමු ඔය සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අද තව මේ අපි අද දවසේ සාකච්ඡා කරපු දේවල් ගැන හිතුවු දෙයක් තියෙනවා නම් ඒ ගන්න හදන්න ගියොත් ගන්න බෑ. දැන් මේ නිරාමිත පිළිතියට ඒක මතක තියාගන්න ඕනේ අපි. ඒක මතක තියාගෙන ආයෙ ඒක එන්න ඕනේ කියලා හිතුවොත් ආයෙ පරණ මතකයන් නිත්‍ය සංඥාන් ඒ සුඛේ වුණත් ඒක නිත්‍යව තියෙනවා නිත්‍ය සංඥාන් වලදී. සුඛේ කියන්නේ තේරුම් ගන්න බැරි නැතිලා අනිත්‍යයි. ඒක ගන්න ඕකේ. ඉතින් නැති වුණාට කමක් නැහැ. ප්‍රීතිය කියන එක අත්‍යවශ්‍ය නෑ. දැන් අපිට තියෙන්නේ සතිය පිළිබඳ මේ වැඩේනේ. ඔය ප්‍රීති සුඛෝණ කියන ළඟරයි ධ්‍යාන හොයනයි. අපිට කියේ මම කියන්නේ අපේ භාවනාව සතිය පිළිබඳම හිත කලබල නම් එදා කලබලයක් දැනගන්න එකයි භාවනාව. අද මගේ හිත භාවනාව කලබලයි නම් කලබල සිත දැන ගැනීමමයි භාවනාවේ. මගේ සිත කලබලයි කියලා කියන්නේ විචිත්තයේ ඔය චිත්තානුපස්සනාව කියනකොට සිත සමාය ඒක සමායතන සමායත බව තේරුම් ගන්න සමායතනදී විචිත්ත නම් විචිත්ත හිත බව තේරුම් ගන්න. එච්චරයි. අපිට තියෙන සතිය වැඩිම රාගන රාගයදී බව දැනගන්න රාග විතරාගන විතරාගයි. රාගේ හොඳයි හොඳ නැහැ විතරාග හොඳයි මේ දෙවිදි ඕනේ. සතිය කියන එක මනස එකක් ප්‍රතිත්‍යය කිරීමක්වත් අල්ල ගැනීමක්වත් සතියද නැහැ. ඒක මගේ සතිය කියන එක හරියට තේරුම් ගන්න භාවනාවල අපි දැන් පුහුණු කරන සතිය කියන්නේ. සතියට හිත එකඟ වුණත් එකයි නැත්නම් එකයි. හිත ඒකාග්‍රව තියෙන්න ඕනේ කියන්නේ දැනන වදනයි. එතනම මම කියන්නේ. හිත ඒකාග්‍රව තියෙන්න ඕනේ ඒක අරමුණකට තියෙන්න ඕනේ. ඔය කියන කතාව යන්නේ ධානවලා වීමයි.
සතිය අපි වඩන සතිපට්ඨානේ අපිට තියෙන්නේ ඉතින් හරිය දැනගත්ත එච්චර දැන් අර 25ක එච්චර දැනගත් දැනුවත් වීම ඒක තමයි චිත්තාරෝපණය මේ වෙලාවේ මගේ හිත මොනවද එතකොට ඒ වගේම අනිත් එක තමයි මේ කියන්නේ දැන් අපේ අද අපිට සමාධිය ලැබුණොත් අපි හෙටත් ලබ සමාධිය ලැබෙන්න ඕන කියන්නේ අපේ හිතේ නිත්‍ය සංඥාව ඉන්න අද තිබ්බ ස්වභාවය හිතත් වෙන ඒක අතහරලා අපි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ එහෙම ඒකත් අතහරිනවා අද තිබ්බන එක නම පිටත් දෙක තියෙන ඕන කියන අත්හරින ඒ බලාපොරොත්තු අත්හරිනවා එතකොට අපිට තිබ්බත් හොඳ සමාධිය නැතත් හොඳයි ඒ බලාපොරොත්තු වෙන එක තියෙන්න ඕනේ කියන අපේක්ෂාව අත්හරින්න ගන්නවා එතකොට මේ අර සමාධිය හොඳට අරමුණ තියෙන එක දැනගෙන ඉන්නවා නැත්තම් නැති බව දැනගෙන ඉන්නවා නැති එකට ඔය දුක් වුණත් අන්න අත තියෙන දුක් කරන කියන්නේ නැති එක ප්‍රතික්ෂේප කරනවා අරමුණ මේ එක එක මේ සතියනේ මට හිත විකීකලා කියලා ඒකන දුක් වුණත් අන්න ඒක අත තියෙන දැන් අපි හද එන්නේ එන්නේ අවසානේ එන්න ඕනේ අපි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තරට හිත ඒක සතිය අන්තිමට ගෙනියන්නේ අන්න එතෙන්ද ඒක උපේක්ෂාවකින් දැන් මේ ක්‍රමය හරියට අල්ලගන්න ක්‍රමය හොන් තේරෙද්ද කරන්න ඕනේ මොකද්ද කියලා ඒක දුක් නොවන්න කලබලන කලබල දැනගන්න ඒ වගේම තේරුම් මෙහෙම එකක් තේරුම් ගන්න ඉතින් තමයි තේරුණා නම් මෙහෙම නැත්නම් තමන්ට හොඳට හරි කියපු දවසක බලන්න කොහොමද මම වාඩි වුණේ සක්මන් කරලාද ඒක ඒවත් බලන්න එකත් හරියන්න නම් ගොඩක් අත හරි කිය පරිහාංගීදී අපි මෙනේ කරව විදිය තියෙනවානේ මෙනේ කරව විදිහක් තියෙනවා ඒක හොඳට පිළිසුදු වෙලා සක්මන් කළා ඇවිල්ලා වාඩිලා වෙන්න පුළුවන් අන්න එතකොට හොඳට මාර්ගය අවස්ථා අන්න ඒ ක්‍රමයට අනිද්දාට වාඩිලා එතකොට ඒ හේතු හරියද්දි ඵලෙ ඉවීම ලැබෙයි ඒ කියන්නේ හරි ගියාම ඒ හොඳට බලන්න ඊමන් කොයි විදිහද මෙනේ කරේ ඊළඟ කොයි විදිහද සක්මන් කළේ ඊට පස්සේ ඒ විදිහම වැඩ කළා නම් හරි එතකොට ඒ දැන් පූර්ණ නිගමනයක් වෙන්නේ නැහැ පූර්ණ නිගමනයක් කියන්නේ අපි අවශ්‍ය නැහැනේ අද සමාධිය එන්න ඕනේ කියලා අදහසක් නැහැ අපිට හැබැයි හරියද්දි කරපු දේවල් ටික තියෙනවානේ හොඳට සතිය පිළිදෙන හොඳට සක්මන් කළා වන්න ඒ හේතු ටික සාධක කරනවා මේක ලැබෙන්න ඕනේ කියන එක දාගන්නේ නැහැ ඒකයි හැබැයි හේතු හරියද්දි ඵල ඉදීම හම්බේ ඵල ඉදීම යන පැය දෙක පසු වෙලා තියෙන රුපියාව එහෙනම් අපි අවසන් කරමු එකට එන අපි මෙතදාර ගන්න කාරණා දෙක විපස්සනාට දැන ගන්න කොටස් කාරණා එක දවසෙත් අපි සාකච්ඡා කරමු එහෙනම් හැම දිනෙකම පෙරවන් කරන්නේ අපි දෙවියන්ට නාමයෙන් කියන දාන කරන අවසන් කරා ආකාසත්තා දුම්මතා දේවානාදා මහිතික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරන්තු මා ආකාශත්තාසු සේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනම් ආකාශත්තාසු බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාතනවත් කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාදමු සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන බාල සමාදමු සතං සමාදමෝ හෝතු නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු 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 දෙයක් යව දෙනා මන්දවසේ කල්යාණ මිත්‍රත්වයේ එකතු වෙලා ආර්ය මාර්ගයේ පිළිවන් දැනගෙන මේ රැස් කරගත් කුසලයේ ආනුභව බලෙන් සමදිනා ආරක්ෂා කරන සීලය අදි සීලයක් බවට පත් කරගෙන වර්ධනය කරන සමාධිත අදි සමාධිත බවට පත් කරගෙන දියුණු කරන ප්‍රඥාව අදි ප්‍රඥාව බවට පත් කරගෙන සමදිනා හැකිතා කික්මනේ මේ ගෞතම බුදු සසුන තුළදීම සියලු සංසාරික දුක නිමා කරගෙන උතුම් නිවන සැනසීමට මේ කුසලය උපකාරයක් වේවා පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. වන්දනා කරගන්න. අවිවාද සීලිස්ස නිච්ඡන් වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුකම් බලං ආයුරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති මේවච
අතෝ නිබාන සම්පatti ඊනාතේ සමිච්ඡතු. මොලේ අපි දැන් මෙදාටින් වලට භාවනා කරන්න හම්බුනේ නැති නිසා ඒක ආරම්භ කරද්දී යම් කාලයක් භාවනා කරලා දේශනාව පටන් ගන්න. ඒක කොහේ බාරිස් භාවනා කළේ වෙනද?